ලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි අයිබෝයි දොරමඩලාව සංවාදාත්මක හරසන්නේ පෞගේ සතිය දොරමඩලාවෙන් අපි විවිධ චරිත ගැන කතා කරන්නට පටන් ගත්තා. ඒ සාකච්ඡා මාලාවේ තවත් පියවරක් අද තබන්ටයි මේ සූදානම්. අද කතා කරන්නේ විවිධ චරිත ගැන. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසන්නේට සහභාගී වෙනවා සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මඟුඩ සෝරින්. ඉතා ගෞරවනීයව පිළිගන්නවා අපේ ප්‍රධාන සම්පත්ධාරී එතුමා කැලණිය නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාල ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂවරයා හැට කටයුතු කරනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට ලොකු කාර්යභාරයක් කරපු අපේ රටේ කීර්තිමත් විද්වතෙක් ඉදා ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසන්නේට සහභාගී වෙනවා නීතිඥ අජිත් රෝහණ මහත්මයා. එතුමා දොරමඩලාවට අමුත්තෙක් නෙවෙයි, පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වාර ගණනාවක් මේ වැඩසටහනට සහභාගී වෙලා වැඩසටහන පෝෂණය කළ පොලිස් නිලධාරියෙක්, උගතෙක්, විද්වතෙක්, නීතිඥවරයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. දැනට ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස් පතිවරයා හැටියට එතුමා ක්‍රියා කරනවා. ඉතා ගෞරවනීයව පිළිගන්නවා. මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයා අපේ ප්‍රධාන සම්පත්ධාරී. ඉතා ගෞරවනීයව පිළිගන්නවා. විවිධ චරිත රංගපාල පුරුදු ප්‍රවීණ රංගවේදී ජයලා රෝහණ මහත්මයා ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. පෞද්ගල දවස්වල මහාචාර්යතුමනි මට මේ මාස කීපයක් ඇති සති කීපයක් ඇති දුරකථන ඇමතුම් එනවා හසන්ත මහත්තයාද බලන්නකෝ වෙච්ච වැඩේ නේද කියලා මගේ මොකද්ද වෙලා තියෙන්නේ ඇයි දන්නේ නැද්ද මම කොහොමද දන්නේ නැහැ මොකද්ද ඇයි අර ජයලාල් මහත්තයා ඔව් ජයලාල් මහත්තයා මොකද කියලා මේ සෑහෙන පිරිසක් කතා කර කර මගෙන් අහනවා ජයලාල් මහත්තයට මොකද්ද වෙලා කියලා මං හිතුවා මේ සමහර තාමත් එහෙම ඉතින් ඉන්නවත් දන්නේ නැහැ. එහෙනම් මං හිතුවා අද දොරමඩලාවට එන්න කියන්න ඕනේ කියලා. ඒකත් රඟපෑමක්ද දන්නේ නැහැ නේද? විවිධ චරිත රඟපාල පුරුදු වෙන ජලාරෝණ මහත්තයාට මං බාර දෙනවා කෙටි ආරම්භයක් ලබා දෙන්න. අපි ඊට පස්සේ මහාචාර්යතුමාට යමු. ඔය එක්තරා කාලයකදී මේ එක්තරා චිත්‍රපටයක රඟපාන මේ රූපණ ශිල්පීන්ට කතා කළා. කතා කළෙන් පස්සේ දැන් අධ්‍යක්ෂකවරයා චරිතය අවබෝධ කරලා දීලා එහෙම පිටපත දීලා එතුමා මේ සතියක් දෙකක් ඇරිය පිටපත මේ හොඳින් බලලා කියවලා තමන්ගේ චරිතය අධ්‍යයනය කරලා එන්නේ කියලා. ඊට පස්සේ සුමානකට පස්සේ අපි ඔක්කොම හම්බ වුණා. හම්බ වුණ වෙලාවේ මේ අපේ මිත්‍රයෙක් එන් ඇහුවා මේ කොහොමද ඔයා චරිතය අධ්‍යයනය කළාද කොහොමද හොඳද චරිතේ වටා පිටාව අම්මෝ මාරමාරුක මාව දැම්මේ මං ඒ චරිතේ ඔයා කියන්නේ මේ ඒ පිළිබඳ ලිවෙච්ච පොත් තියෙන කොච්චර මං ඔය ඔක්කොම ටික කියව මේ ටිකට එලකව මට කියවන්න බැරුණා ඉවර කරන්න බැරුණා ඒ මොකද ඔයා කිව්වි නෑ මං ලෙනින් ගැන කිව්වා ඒක මහ විශාල බර චරිතයක්නේ ඒ මොන ලෙනින්ද දැන් රුසියාව ලෙනින් ගැනනේ මට තිබ්බේ එහෙම එකක් නෙමේ ඔයාගේ චරිතේ බුලත් සිටි කඩේ කියන මනුස්සයෙක් එයාගේ නම ලෙනින් එනිසා චරිතය සම්පූර්ණම විකෘති වටා ගැනීමක් කරලා තින් අන්තිමේදී සිද්ධ වුණා ඔහුට අර සියලු පොත්පත් ටික පැත්තක තියන්න සාමාන්‍ය එයාගේ මේ අධ්‍යයනයට හොඳයි ඒ වැඩේ නමුත් චරිතය ඒක නෙමේ වැරදුනාම චරිත පැටලෙනවා චරිතයටත් පැටලෙනවා පිටාය චරිත කරන්න ගියාමත් පැටලෙනවා වෙනින් කවුරුවත් නෙවෙයි ලෙනින් මොරායස් කියලා කියවන තිබුණ එකත් මට මතක් වුණා ලෙනින් කියපුවාම රුසියාවේ හිටපු දවන්ත පාලකෙක්නේ ලෙනින් කියන්නේ ලෝක ඉතිහාසය වෙනස් කරපු නායකයෙක් හැබැයි පස්සේ කාලේ ලෙනින්ගේ ප්‍රතිමා කඩලා බිඳලා දැම්මා රුසියානු තරුණයෙම කතාවක් ගියා ලෙනින්ට රුසියානු කොලෝ ලෙනින්ට ඩෙනිම් වලින් තමයි ගැහුවේ කියලා ඩෙනිම් කියන්නේ අලුත් පරම්පරාවේ නියෝජනය අලුත් පරම්පරාව ලෙනින්ට ගහලා බිම දැම්මා ඩෙනිම් වලින් ලෙනින් ගැන කතා ගොඩක් තියෙනවා එකක් චරිතයක් තමයි ලෝක ඉතිහාසයේ හදාරද්දි වෙනම අධ්‍යයනය කරන චරිතයක් තමයි ලෙනින් කියන්නේ. ඒ තරමටම බිම දාන්න වටින්නේ නැහැ. ඒ තරමටම ඩෙනින් වලින් ගහන්න තරම් චරිතයක් නෙවෙයි. නෙවෙයි. හොඳයි. විවිධ චරිත ගැන අපි කතා කරන්නේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රයේ තුල මේ චරිත විග්‍රහය කියන්නේ ඉතා ප්‍රබල විශේෂ ශාස්ත්‍රයක්.
භාවනාවකට යොමු වෙන කෙනෙකුට කමඨහන් දෙන්න ඔහුගේ හෝ ඇගේ චරිත ස්වභාවයේ කුමක්දයි හරියට අවබෝධ කරගෙන තමයි කමඨහන් දෙන්නේ භාවනා කරන්නේ. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන චරිත විග්‍රහය පිළිබඳව අපි කලින් දොරමඩලාවේ කතා කළා. අපි ඉතින් විසුද්ධි මාර්ගය ගැන කතා කරන්න දෙන්නේ නැහැ. ඒකේ අයිතිකරු ඇවිල්ලා ඉන්නවා දොරමඩලාවට සම්මානිත මහාචාර්යතුමා. හොයි. අපි හජිත් රෝහණ නියෝජ්‍ය පොලිස් පදිතුමා ඒ වගේම අපේ භූමි රූපන් මනෝ විශේෂ වෛද්‍යතුමා ඒ වගේම අපේ හිතවත් ජයලාල් රෝහණ මැතිතුමා ඒ වගේම ආචාර්ය හසන්ත හෙටිආරච්චි මහත්මයා මේ සියලු දෙනාගේම අවසරයි. අපිත් රෝගී වීමෙන් පසුව බොහොම අඩුයි මේ දොරමඩලාවට සහභාගී වෙනවා. නමුත් වරින් වර හෝ ඒකට සහභාගී වෙන්න ලැබීම ලොකු සන්තෝෂයක් හිතට. ඉතින් අද ඒ සම්බන්ධයෙන් මාතෘකාව හැටියට යොදාගෙන තියෙන්නේ මේ විවිධ චරිත. මම හිතනවා එකාතකින් මට මතක් වුණා මේ මාතෘකාව කියනකොට මේ ත්‍රිපිටකයේ වැඩි හරියක් තියෙන්නේ චරිත කතා. දැන් උදාහරණයක් හැටියට තේරගාතා තේරීගාතා කියන්නේ චරිත. ජාතක පාලි කියන්නේ චරිත, බෝධිසත්ව චරිත. විමානවත්තු ප්‍රේතවත්තු කියන්නේ, විමානවත්තු කියන්නේ දෙවිවරුන්ගේ චරිත කතා, ප්‍රේතවත්තු කියන්නේ ප්‍රේතයින්ගේ චරිත කතා. ඒ කුසල් ලකුසල් පළ දීපු හැටි. ඊළඟට බුද්ධ වංශ කියන්නේ බුදුවරුන්ගේ චරිත. ඊළඟට ධම්මපදේ ගත්තාම හැම ගාථාවකටම චරිත කතාවක් තියෙනවා. කෙනෙකුගේ චරිතයක් මුල් කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර සූත්‍රවල ගත්තාම හැම තැනම කතා. ඉතින් මේ චරිත කතා කියන එක මම හිතනවා බුදු සමයේ වැඩිම කොටසක් නියෝජනය කරන එකක් තමයි චරිත. ඊට පස්සේ අපදාන පාළි කියලා වෙනම තියෙනවා. ඒකේ එක එක තෙරතෙරණියන්ගේ වගේම බුදුවරුන්ගේ චරිත එහෙම විස්තර කරනවා. ඉතින් හරියට තියෙන චරිත කතා, චර්යා පිටක රමෝ කියලා. එතකොට ඇයි මේ චරිත වැදගත් වෙන්නේ කියන එක අපි සලකන්න ඕනේ. මොකද හේතුව දැන් ඔබතුමා සඳහන් කළ විදිහටත් බුදු සමයේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ, කමඨහන් දුන්නේ, ඒ හැම එකක්ම චරිතානුකූල තත්ත්වේ බලලා, එක එක්කෙනාගේ චරිත ස්වභාවයන් බලලා ඒ අයට ගැලපෙන. මොකද ලෝකේ දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, අපාය තියෙනවා, මනුස්ස්‍ය ලෝකේ තියෙනවා, තිරිසන් ලෝකේ තියෙනවා. මේ ලෝකේ අනිත් සියලුම ලෝකවලට වඩා මනුස්ස්‍ය ලෝකේ වෙනසක් තියෙනවා. ඒ තමයි නානත්ත කාය නානත්ත සංඥා. ඒ කියන්නේ ශරීරත් එකිනෙකා වෙනස්. ඊළඟට මේ එකේ අදහස් අතින් ගත්තත් එකිනෙකා වෙනස්. දැන් අනිත් ඒවාලෙම නෙමෙයි, ඒකත් කාය නානත්ත සංඥා. ඒක ශරීර සමානයි අදහස් වෙනස්. සමහර වෙගේ අදහස් සමානයි ශරීර වෙනස්. එහෙම එහෙම ලෝකනේ තියෙන්නේ. දැන් අපේ ලෝකේ තියෙන්නේ චරිතත් වෙනස්, කතාබතා වෙනස්, ශරීර වෙනස්, ඔක්කොම වෙනස්. ඒ වෙනස් වෙන සුළු චරිත තියෙන ලෝකයකට තමයි හරිම අමාරු උපදෙස් දීම. ඒ නිසා අපිට මේ වගේ සාකච්ඡාවකදී විවිධාකාර චරිත පිළිබඳව කතා කරන එක හරි වටිනවා. මොකද ඒ චරිත වැඩි වශයෙන් අපි ගොනු කරගත්තු තරමට තමයි අපිට සමාජය හඳුන ගන්න ලැබෙන්නේ. එතකොට ඊට අනුව අපිට කටයුතු කරන්න ඕනේ. ඉතින් හැබැයි ඒ චරිත වර්ග කොච්චර වෙනස් වුණත් ඒ චරිත වර්ගවලට බලපාලා තියෙන මූලික කරුණු, ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයන්, ඒ වගේම ඒගොල්ලන්ගේ පූර්ව භවවල තත්ත්වයන්, ඒගොල්ලන්ගේ චර්යා, ඒවා බුදු සමයේ ඉතාම ඉහළින් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ කන බොන හැටි, යනේන හැටි, ඒගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත, ඒ සියල්ලම බුදු දහමේ ආයුර්වේදයේ හැමතැනම මේවා පැහැදිලි කරලා තියෙනවා. විසුද්ධි මාර්ගය අර ඔබතුමා කිව්වා ගැන මට අයිතියක් කියන්න බෑ. බුද්ධඝෝෂ හාමුදුරු අනුබුද්ධ කියලා උන්වහන්සේට කියන්නේ. ඉතින් උන්වහන්සේ ඔය කම්මဋාන ගහන නිද්දේශ කියන පරිච්ඡේදයේදී ඒ චරිත පිළිබඳ පූර්ණ විග්‍රහයක් කරනවා. දැන් ඇත්ත වශයෙන් එක කියපු එකත් වටිනවා. මොකද මේකේ වටිනාකම මමත් හොඳටම තේරුම් ගත්තේ. මොකද එක අවස්ථාවක කැලණි විශ්වවිද්‍යාලයට ආවා මේ ටෝකියෝ වල ඉඳලා මේ ඉගෙන ගන්න මේ ගෑනු ළමයෙක්. මේ ඒ ළමයා මේ ඇවිදිලා මාව හම්බ වුණා.
මං ඇහුවා මොකද ආවේ මං ආවේ ඔබතුමා හම්බෙන්න මොකටද මේ විසුද්ධි මාර්ගේ චරිත විග්‍රහය කියව ගන්නද ඒ පොතත් එක්කලා වචනයක් ගන්න ඒ විස්තර කරලා කියව ගන්නලු එහෙ ඉඳලා ආවේ එතකොට මං ඇහුවා මොකද ඔකේ විතරක් වටින්නේ නැ ඒක අපි මේ මානසික රෝගවලට ඒවට පිළියම් කරද්දී අපිට මේ චරිත විග්‍රහය හරි වටිනවා ඒ අනුව ඇවිදilla මාසයක් මේක කියෙව්වා කියෝලා ඉතින් එක එක මේ ස්ථාන වලටත් අපි එක්කන් ගියා එයා ගියා එතකොට ජපානයේ ටෝකියෝ වල ඉඳලා මෙහාට එනවා විසුද්ධි මග්ගේ චරිත විග්‍රහය හදාරන්නේ ඉතින් ඒක කොච්චර වටිනවද කියලා මට තේරුණා ඉතින් ඒ නිසා මම හිතනවා මේ 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 මාත්‍රිකාව අද පොදු මේ සාකච්ඡා කරන මාත්‍රිකාව හුඟක් වටිනවා කියලා අයිතිකරුවායකේ නේදුම අපි සංශෝධනය කරගන්නවා හැබැයි නිතැතිම අපිට ඒක කියවෙන්නේ තුමා ඒ තරම් හොඳින් ඒක අධ්‍යයනය කරලා තියෙන හින්දා විසුද්ධි මාර්ගය කලින් කී සතියේ දීඝනිකාය ගැන කියුණා දීඝනිකාය කටපාඩමින් කියන්න පුළුවන් දුර්ලභ ගණයේ පුද්දලයන් කීප දෙනා අතර කෙනෙක් තමයි අපේ සම්මානිත මාචාර්යතුමා එතුමා කැමති නැව කියනවට එහෙම උගතුන් විද්වතුන් අදත් ලෝකේ ජීවත් වෙනවා තවත් එහෙම අය ඇති අපි පොලිසිය පැත්තට හැරුණොත් එහෙම විවිධ චරිත හමුවන ආයතන අතරේ ප්‍රධාන ආයතනයක් තමයි පොලිසිය ජනමාධ්‍ය ආයතනත් එහෙම තමයි මේ පොලිසියට හම්බ වෙන අපට වඩා විවිධ චරිත නොඑක් ආකාරයේ චරිත හොඳ මිනිස්සු නරකයි කියලා හංවඩු ගන්න මිනිස්සු හොඳද නරකද කියලා හොයාගන්න බැරි මිනිස්සු එළවටත් නැති මෙළවටත් නැති මිනිස්සු අර දෙවිවරු වගේ මිනිස්සු පෙරේතයෝ වගේ මිනිස්සු නොඑක් ආකාරයේ මිනිස්සු පොලිසියට හම්බ වෙනවා පොලිසියෙත් ඉන්නවා විවිධාකාර අය විවිධාකාර චරිත වාර්තා වෙනවා වාර්තා වෙලා තියෙනවා ඉතින් පොලිසියේ මහත්යෙක්ගෙම තමයි මේක දැනගන්න වෙන්නේ චරිත විග්‍රහය විවිධ චරිත පිළිබඳව අපේ නීතිඥ අජිත් රෝහණ මහත්මයාට ඇති විග්‍රහය ඔව් හසන්ත අද ඉතාම සන්තෝෂ දවසක් මොකද කාලයකට පස්සේ දොරමඩලාවට ඇවිල්ලා කතා කරන්න ලැබිච්ච එක ගැන ඒ වගේම විශේෂයෙන්ම මේ චරිත ගැන කතා කරනකොට පොලිසිය පැත්තට ඉස්සෙල්ලා මට අවධානය යොමු කරන්න ඕනේ මේ ලෝකේ ලංකාවේ තිබිච්ච සමහර චරිත ගැන. දැන් අපේ අද මේ කතා කරන මාතෘකාවටම අදාළව අවශ්‍ය වෙලා තියෙනවා යම් යම් අයගෙන් ආදර්ශ අරගෙන ඒ වගේම ඒ වගේ චරිත. මොන වගේ චරිතද? පළවෙනි එක තමයි මේ රටට ආදරය කරන චරිත. දැන් ගොඩක් වෙලාවට අපි බැලුවොත් එහෙම අපේ ඉපදිච්ච මාතෘභූමිය හෙලා දැකලා අපේ ගම අපේ පාසල හෙලා දැකලා කතා කරන පිරිස් එදාට වඩාද වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අපි විදේශීය රටකට ගියාම විදේශීය රටක ලංකාවේ ඉඳලා අවුරුදු 20ක් 30ක් ඉඳලා තමයි එහෙ ගිහිල්ලා පදිංචි වෙලා අවුරුදු දෙකක් නැහැ. හැබැයි ලංකාව හෙලා දැකලා කතා කරන මිනිස්සු වැඩි. ඉතින් එහෙම අපිට අවශ්‍ය වෙනවා. දැන් බලන්න වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කතිරය කොඩිය එළවෙද්දී එදා 1815 මාර්තු මාසේ දෙවෙනිදා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඒ කාලේ මිනිස්සු වෙඩි තියලා මරපු කාලයක්. ඒ වගේම ඒගොල්ලන්ගේ බයිනෙත්තුවට තුවක්කුවට යටවෙච්ච කාලේ තත්පර ගානකට හරි විනාඩි ගානකට හරි ඒක ඇදලා පාගලා මේ සිංහ කොඩිය ඔසවන්න ශක්තියක් තිබුණේ චරිතයක් ආවේ කොහොමද ඒ තිබුණේ තමුන්ගේ මාතෘභූමියට තිබිච්ච ආදරේ හින්දා. මාතෘභූමියට ආදරය කරන මිනිස්සු අද අවශ්‍ය වෙනවා. අනගාරික ධර්මපාලතුමා ලෝකේ වටේ ගියත් තමන්ගේ අනන්‍යතාවය තියාගෙන තමන්ගේ ආගම ගැන තියාගෙන අපේ රටේ ආගම් කීපයක් ජීවත් වෙනවා. ඒකට කමන්නේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඒ තත්ත්වෙ තියෙන්න ඕනේ. ඉතින් මට මේ වෙලාවේ පොලිසිය පැත්තෙන් කියන්නේ ඉස්සෙල්ලා මෙහෙම කතා කරනකොට මැවෙන හොඳ චරිතයක් තමයි මෑත කාලේ ලෝකේ විශිෂ්ටතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරපු මෑත කාලේ 20 වෙනි සියවසේ ලෝකේ බිහිවෙච්ච විශිෂ්ටතම දේශපාලනඥ හැටියට සැලකෙන නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය. දැන් ඔබ බලන්න හසන්ත අවුරුදු 27ක කාලයක් පොළව යට බිංගයක් යට හිර කරලා තිබ්බා. දවසකට පැය දෙකයි උඩට ගන්න ඒ උඩට ගන්න ගල් කඩන්න. මොකද්ද නෙල්සන් මැන්ඩෙලා කරපු වරද? නෙල්සන් මැන්ඩෙලා කරපු වරදක් නෑ. ඔහු තමුන්ගේ රටට ආදරය කරපු එක තමයි කරපු වරද. එහෙම අවුරුදු 27ක් තියාගත්ත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයෝ නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27කට පස්සේ එළියට දැම්මහම
ඔහු වෛර කරන්න ගියේ නැහැ බ්‍රිතාන්‍ය පාලකීන්ට. ඔහු ඒගොල්ලොත් සම්බන්ධ කරගෙන ලෝකේ තියෙන හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළා. මිනිහෙකුට ඒ වගේම ඔහු දේශපාලන ජීවිතේ තමුන්ට රට වෙනුවෙන් කරන්න තියෙන දේවල් කරලා ඊට පස්සේ එතනින් සමුවර්ගන තමුන්ගේ ජීවිත කාලේ තමුන්ගේ රට වෙනුවෙන්ම කැප කළා. ඔහු අන්තිමට කියපු එකම දේ තමයි අපට ඉතාම කෙටි කාලයයි ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ. ඒ ඉතාම කෙටි කාලය තුල තමුන්ගේ රටට සේවය කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒක තමයි ලබන ලොකුම ජයග්‍රහණය කියලා. ඇස් මහින්ද හාමුදුරුවෝ මේකම තමයි කිව්වේ. ඉපදුණු රටට අදහනාගමට සෙට මොන මොන අන්ද මිත් මුත් මෙහෙයක් නොකොට පැටවුණු බරක් මෙන් ලංකා පොළව පිට පසුවන එක හොඳද සිංහල පුතිකුවට සිංහල කියලා කිව්වට ශ්‍රී ලාංකිකයෙක් හැටියට. ඉතින් ඒක නිසා මේ රටට ආදරය කරන මිනිස්සු අපිට අවශ්‍ය වෙනවා ඒ චරිතවලින්. තව එක චරිතයක් මම කියන්න කැමතියි. ඒක තමයි මෑත කාලේ ආසියාවේ යුරෝපීය නිර්මාණය කරපු පුද්ගලයා පළවෙනි වතාවට. ඔහු තමයි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ. ලී ක්වාන් යූගේ චරිතය දිහා බලපුවාම ඔහු නීතිඥයෙක්, ඔහු එංගලන්ත ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් ඔහු සුද්දන්ගේ දේවල් කරපින්නගෙන තමුන්ගේ රටට ආවේ නැහැ. ඔහු කාරණා තුනක් හිතේ තියාගෙන කාරණා තුනක් මුල් කරගෙන සිංගප්පූරුව ලෝකේ මහා ධනවත් රාජ්‍යයක් බවට පත් කළා. අද එදා කරෝල වේලන ජාඩි දාන මිනිස්සු හිටපු ගලක් උඩ තියෙන මේ දීවර ගම්මානය, පැල්පත් තිබිච්ච දීවර ගම්මානය ආසියාවේ සුරපුරේ බවට පත්කලේ ලී ක්වාන් යූ. කාරණා තුනක් අරගෙන. මොනවද කාරණා තුන? පළවෙනි එක තමයි අවංකකම. දෙවෙනි එක තමයි ක්‍රියාශීලීව වැඩ කිරීම, එෆිෂන්සි කියන එක. තුන්වෙනි එක තමයි වෙලාවට වැඩ කරන එක. ඒ නිසා ඒ චරිත වලින් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි මම කිව්වා වගේ අපේ රටට ආදරය කරන, ඒ වගේම වෙලාවට වැඩ කරන, අවංකව කටයුතු කරන, ක්‍රියාශීලීව වැඩ කරන මිනිස්සු අපිට අපේ මාතෘභූමියට දැන් අවශ්‍ය වෙලා තියෙන කාලයක තමයි අපි චරිත ගැන කතා කරන්නේ. තව ඉස්සරහට අපි කතා කරමු පොලිසිය අපිට හම්බෙච්ච චරිත ගැන. හොඳයි. විවිධ චරිත පිළිබඳ නිදසුන් කීපයකින්ම කතාව පටන් ගත්තා. චරිත අධ්‍යයනය, විවිධ චරිත හඳුනා ගැනීම වැදගත් වෙන්නේ ඇයි? ඔබ දැන් නාමාවලියක් කිව්වා. බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රයේ චරිත විග්‍රහය ගැන අපේ සම්මානිත මහාචාර්යතුමා කිව්වා. මේ අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නේ ඇයි? විශේෂයෙන් උදාර චරිත, යහපත් චරිත කියවා බැලීමේ, අධ්‍යයනය කිරීමේ, අතුරට රිංගලා බදා වැළඳ ගැනීමේ වැදගත්කම ඇයි? ඒකෙන් ජීවිතයට, පෞරුෂත්වයට සැලසෙන සෙත කුමක්ද? අපි දන්නවා සමාජයේ මහා මිනිස්සු, මහා වැඩිහිටියෝ අපට හම්බ වෙනවා, පොලිසියට එනවා, විවිධ තැන්වලට එනවා. හැබැයි බලපුවාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ ශාස්ත්‍රයේත් ඔහු ඉහළයි, විශිෂ්ටයි, සම්භාවනීයයි, ඔක්කොම තියෙනවා. හැබැයි මොකද්ද පෞරුෂත්ව ආබාධකුත් තියෙනවා. කොහෙන්ද පුංචි කාලේ සිද්ධ වෙච්ච යමක් හෝ කුමක් හෝ එක්ක තමයි ඔහු ලොකු වෙලා තියෙන්නේ, වැඩිහිටියෙක් වෙලා තියෙන්නේ, පෞරුෂත්ව ආබාධිකුත් එක්ක ලොකු වෙච්ච මහා මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. මේ චරිත, මේ සංකීර්ණ චරිත ස්වභාවයන් අපි අධ්‍යයනය කරගන්න කොහොමද? මේක අසීරු කටයුත්තක්, නමුත් ජීවිතයට ඵලදායී කටයුත්තක් ලෙස කල්පනා කරලායි අපි මේක දොරමඩලාවට මාතෘකාවක් හැටියට යොදාගත්තේ. විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයා, ඔව් ආචාර්ය හසන්ත මැතිතුමනි, ඒ වගේම අපේ මහාචාර්යතුමනි අජිත් රෝහණ මැතිතුමනි, අපේ මැතිතුමනි, ඒ වගේම මම චරිත ගැන කතා කරොත් ඇත්තෙන්ම මනෝවිද්‍යාත්මකව බැලුවොත් මේ චරිත පිළිබඳව අපි දන්නවා මේ හෝමෝ සාපියන්ස් කියන මනුෂ්‍ය වර්ගයා එකම ජීවියෙක්. නමුත් අපි එක පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට වඩා වෙනස්. කොහොමද මේ වෙනස් වෙන්නේ? අපේ චරිත ස්වභාවය රඳා පවතින්නේ අපේ තියෙන ජානමය සංයුතිය මත. එතන මේ ජානමය සංයුතිය අපේ දෙමව්පියන්ගෙන් පැවතෙනවා. ඒ වගේම ඒ ජානමය සංයුතියේ වෙනස් වීමෙන් වෙන්න පුළුවන් අලුත් ජීවියෙක් බිහි වෙනකොට. එහෙමනම් එසේ එකම ජාන සංයුතිය තිබුණත් අපි දන්න සමහරලාවට එක පුද්ගලයෙකු තව පුද්ගලයෙකු වෙනස්. සමහරලාට අර ඐඩෙන්ටිකල් ට්වින්ස්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේම ශරීරයෙන් සෛලයක් අරගෙන ක්ලෝන් එකක් හැදුවා. සමහරලාට ඒක අර මුල් පුද්ගලයාට සම්පූර්ණයෙන්ම ජීවවිද්‍යාත්මක සමාන උනත් චරිත ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. මොකද මෙහෙම වෙන්නේ, එක් ප්‍රධානම හේතුව ජානමය සංයුතිය වුණත් ඒ චරිත ලක්ෂණ සඳහා බලපාන තවත් සාධක. ඒ කියන්නේ අපි ඉපදුනාට පස්සේ අපි
දෙමාපියන්ගෙන් සමාජයෙන් මාධ්‍ය වලින් මේ දකින්න දේවලුත් අපිට බලපානවා. ඒ කියන්නේ අපේ සමාජයේ තියෙන දේවල්. ඒක කියන social learning theory. යම් කිසි පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ රඳාපවතින ඒ අය සමාජයෙන් ඉගෙන ගන්න දේවල් ඉස්සෙල්ලම දෙමාපියන්ගෙන් ඉගෙන ගන්න දේවල් තාත්තා කොයි විදිහටද හැසිරෙන්නේ, අම්මා කොයි විදිහටද හැසිරෙන්නේ, කොයි විදිහද කතා කරන්නේ, කොයි වගේ ගුණ ධර්මද තියෙන්නේ කියන දේවල්. ඒ වගේම අහන කතාවල අපි දන්නවා ළමා කාලයේදී මනසට බලපාන ප්‍රධානම දෙයක් තමයි මේ කතා. සුරංගනා කතා වෙන්න පුළුවන්, අම්මා තාත්තා ආච්චි කියන කතා වෙන්න පුළුවන්, මාධ්‍ය තුලින් දකින කතා වෙන්න පුළුවන්, කාටුන් වෙන්න පුළුවන්. මෙන්න මේ කාටුන් ඒ දේවල් වල තියෙන චරිත ලක්ෂණ අර දරුවාගේ මනසට බලපානවා. ඒතකොට ඒක අනාගතයේදී ඒ චරිතය ගොඩනැගෙන්න මේ ළමා කාලයේදී බලපාන කතාවල තියෙන ගුණධර්ම සාරධර්ම බලපාලා මොලේ සෛල සංයුතිය අන්න ඒ විදිහට රටාවන් හැදෙනවා. ඒක අනාගතයට බලපානවා. ඊට පස්සේ දරුවාගේ අත්දැකීම් අපි දන්නවා සමාජයේදී අපි දන්නවා දරුවෝ අත්දැකීම් ලබා ගන්නේ සමාජයෙන්. මේ අත්දැකීම් සමහරවිට ගෙදර පරිසරයේ වෙන්න පුළුවන්, යාළුවන්ගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසලෙන් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට සමහරවිට අපි දන්නවා දරුවෝ කිසිම කරදරයක් නැතුව රණ්ඩුවක් නැතුව අර මල් වගේ ආරක්ෂා කරගෙන හදනවා. ඉතින් මේ වගේ අයට සමහරවිට අර රණ්ඩුවක් වුණාම රණ්ඩුවක් බේරගන්නේ කොහොමද? යාළුවොත් එක්ක රණ්ඩු වෙලා අර මේ ගුටි කාලා ඒකේ වේදනාව දරාගන්නේ කොහොමද? එහෙම නැත්නම් ක්‍රීඩාවක් කරලා පරාජය වුණාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා ළමා කාලයේදී ඉගෙන ගන්නේ නැහැ. එතකොට වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත් ඒ චරිතය හැඩගැහෙනවා අර සමාජයේ විෂම සමාජයේ තියෙන ප්‍රශ්නවලදී හොඳ ශක්තිමත් පෞරුෂත්වයකින් යුතුව ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න, දුක දරාගන්න, ගැටුම් කළමනාකරණය කරගන්න, ඒවා ළමා කාලේදී ඉගෙන ගත්තේ නැත්නම් වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත් ඒ දෙක කරගන්න බැරි වෙනවා. එතකොට අපි දන්නවා අද්දකීම් තුලනොත් මේ චරිත ලක්ෂණ බිහි වෙනවා. එතකොට චරිතයක් ගත්තොත් එහෙම අපි දන්නවා මේ චරිත ලක්ෂණ මනෝවිද්‍යාත්මකව කිහිප ආකාරයකින් බෙදෙනවා. දැන් ගෝල්මාන් කියන විද්‍යාඥයා මනෝවිද්‍යාඥයා චරිත ලක්ෂණ වර්ග පහකට බෙදලා තියෙනවා. මේක අපි බිග් ෆයිව් කියලා කියන්නේ, අපි ඕෂන් මොඩල් කියලාත් කියනවා. මේ චරිත ලක්ෂණ පහ අඩු වැඩි වශයෙන් ඕනම කෙනෙක් තුළ තිබෙන්නට පුළුවන්. මොනවද මේ චරිත ලක්ෂණ කියලා බැලුවොත් පළවෙනි දේ තමයි ඕපන්නස් කියන්නේ. ඒ කියන්නේ හැම දෙයකටම විවෘතභාවය, අලුත් දේවල් දකින්න. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා මේගොල්ලන්ගේ චරිතවල තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ කිසිම දෙයකට පැකිලෙන්නේ නැහැ. අලුතෙන් දෙයක් හිතන්න කැමති මේ අය. එහෙම නැත්නම් අලුත් රැකියාවකට යන්න කැමති, අලුතෙන් ඉගෙන ගන්න කැමති, එතකොට කුතුහලයේ තියෙන දේවල් හොයා බලන්න කැමති. මේ අය තමයි විද්‍යාඥයෝ වෙන්න තියෙන චරිත ලක්ෂණ තියෙන්නේ. කුඩා කාලයෙන්ම දරුවෝන්ගේ මේ වගේ ලක්ෂණ දකින්නට පුළුවන්. මේක එක්තරා ලක්ෂණයක්. මේකෙන් ඒ චරිතයට ඉතාමත්ම ප්‍රබල පිටුවහලක් ලැබෙනවා දියුණු වෙන්න, සමාජයට වැඩ කරන්න. මොකද මේ අය තමයි අර තියෙන දේවල් වලින් සෑහීමටපත් වෙන්නේ නැතුව, ඒ කියන්නේ සෑහීමටපත් වීම වැදගත්. නමුත් අර තවදුරටත් හොයලා බලලා කුතුහලයෙන් හොයලා බලලා ඉස්සරහට යන්න පෙළඹෙන මේ අය. තවත් චරිත ලක්ෂණයක් තමයි consciousness කියන්නේ. ඒ කියන්නේ consciousness කියන්නේ ඒ චරිත ලක්ෂණවල මේ ක්‍රියාත්මක වීම හරිම methodical. ඒ කියන්නේ පිළිවෙලකට වැඩ කරන්න, දේවල් හරි ඌමනාවෙන් හොයලා බලලා කරන්න, යම් කිසි දෙයකට අදිෂ්ඨානෙ යුතුව වැඩ කරන්න, ආත්ම විශ්වාසයෙන් යුතුව වැඩ කරන්න, මෙන්න මේ අය තමයි කැමති. එතකොට මේ චරිත ලක්ෂණය තුළ තමයි මේකේ කැමැත්ත තියෙන්නේ. එතකොට ඒකත් ඒ පුද්ගලයා තුළ තියෙන චරිත ලක්ෂණයක්. මේ අය අනිත් අයට වඩා උනන්දුයි, ක්‍රියාශීලී, හක්ක කරන වැඩ පිළිවෙලකට කරන්නේ, හොඳ නරක තීරුම් ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ චරිත ලක්ෂණය තමයි තවත් චරිත ලක්ෂණයක්. තවත් චරිත ලක්ෂණයක් තමයි මේ එක්ස්ට්‍රවර්ෂන් ඉන්ට්‍රවර්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකු තමන්ගේ ශක්තිය අභ්‍යන්තරයෙන් ගන්නවද බාහිරෙන් ගන්නවද. දැන් සමහර පුද්ගලයෝ අපිට හම් වෙන පුද්ගලයෝ ඉන්නවා මෙය සමාජයට යන්නේ නැහැ. එයා කැමති තනියම ඉන්න. අනිත් අයට එක්ක ගැටෙනවට වඩා තනියම වැඩක් කරගෙන, පාඩම් කරගෙන, කම්පියුටරෙන් දැනුම ලබාගෙන එහෙම ඉන්න කැමති අය. මෙයාට වැඩි යාළුවෝ නැහැ. අනිත් අය ගැටෙන්න යන්නේ නැහැ, පාටිස් වලට යන්නේ නැහැ. මෙන්න මෙහෙම අය. තවත් සමහරු ඉන්නවා සමාජයට යන්න කැමති. මෙයා එක්ස්ට්‍රවර්ෂන් කියලා කියන්නේ. කියන්නේ සමාජයට යනවා, යාළුවෝ එකතු කර ගන්නවා, මේ අනිත්‍යත් එක්ක ගැටිලා දේවල් ඉගෙන ගන්නවා, අත්දැකීම් ලබා ගන්නවා. මෙන්න මේ දෙකේ සම්බරතාවය තබා ගැනීම. ඒතර මේකත් එක්තරා විදිහක චරිත ලක්ෂණයක්. ඒතර ඊළඟ චරිත ලක්ෂණය තමයි ඇග්‍රියබල්නස් කියන්නේ. ඒ කියන්නේ සමහර අය අනිත් අයට වඩා අනිත් අයගේ වේදනාව, සතුට, දුක පිළිබඳ සංවේදී. මේ අයට පුළුවන් මේ හරිම මේ අනුකම්පා සහගතයි.
සංවේදී අනිත්‍යයගේ දුක හඳුනගෙන එයාට උදව් කරන්න පෙළඹෙනවා. මෙන්න මේකත් එක්තරා විදිහක චරිත ලක්ෂණයක්. මේ චරිත ලක්ෂණයත් මේ පුද්ගලයන් තුළ තිබෙනවා. එතකොට අවසාන චරිත ලක්ෂණය තමයි මේ ගෝල්මන් හඳුන්වා දීපු නියුරොටිසම් කියන චරිත ලක්ෂණය. මේ චරිත ලක්ෂණය තුළ තියෙන දෙයක් තමයි මේ අය හරිම මේ අයගේ දුක සතුට හඳා පවතින අඩු වැඩි වශයෙන්. ඒ සමහර වෙලාවට මේ අය ගොඩක් දුක හිතෙනවා. සමහර සමාජයේ දේවල් ගැන සංවේදී වැඩි වීම නිසාම දුක හිතෙනවා. මේ නෙගටිව් විදිහට බලනවා, අසුභවාදී විදිහට බලනවා, සමහර සුභවාදී විදිහට බලනවා, සමහරු බොහොම ඇන්ෂස්, ඒ කියන්නේ කලබල වෙනවා. මෙන්න මේ වගේ හැඟීම් වල තියෙන පාලනය අඩු වැඩි වශයෙන් තියෙන අය තමයි මේ නියුරොටිසම් කියන්නේ. ඒතර මේ චරිත ලක්ෂණ පහම ඕනෑම පුද්ගලයෙකු තුළ අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඒතර ඒ පුද්ගලයාගේ සාමාන්‍ය චරිත ස්වභාවය රඳා පවතින මේ චරිත ලක්ෂණ පහේ අඩු වැඩි වීම සමතුලිතතාවය බලපානවා. ඒ විදිහට චරිත ලක්ෂණ බෙදන්න පුළුවන්. තව එක කරුණක් කියන්න ඕන. තවත් බෙදීමක් තියෙනවා මේ ටයිප් ඒ ටයිප් බී කියලා. ඒ කියන්නේ ටයිප් ඒ චරිත ලක්ෂණ තියෙන අය බොහොම කලබලකාරී. මේ අය වෙලාව ගැන හරියට හිතනවා. පොඩ්ඩක් වෙලාව අතපසු වුණ ගමන් මේ අය කලබල වෙනවා. ඉතින් එතකොට මේ තරහ යනවා. අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. මේ අය තමයි වැඩිපුර අර මේ හෘද රෝග වැළඳෙන්න ප්‍රවණතාවයක් තියෙන්නේ කියලා. අනිත් චරිත ලක්ෂණේ තියෙන අය ඔය ඕන දෙයක් වුණාට කමක් නැහැ කියලා ඉන්නවා. වැඩි වෙලාව ගැන හිතන්නේ නැහැ. හරිම රිලැක්සින්, ඒ කියන්නේ විවේකීට කැමති. ඉතින් මෙන්න මේ චරිත ලක්ෂණ දෙක අඩු වැඩි වශයෙන් ඕනම පුද්ගලයෙකු තුළ තිබෙන්නට පුළුවන්. දැන් ඔව්. දැන් ඔබ හිතලා බලන්න ඔබ අයිති වෙන්නේ මොන වර්ගයටද කියලා. ඒ වර්ගයටද, B වර්ගයටද, නැත්නම් අර කියපු පහටද, කොකටද තමන් අයිති කියලා. ඒක නැත්නම් සමහර මිශ්‍ර චරිතත් තියෙන්න පුළුවන්. අර විසුද්ධි මාර්ගයේ චරිත වර්ග 6ක් මේ දමහාචාර්යතුමා සඳහන් වෙන්නේ. ඒ චරිත වර්ග 6 වුණාට මිශ්‍ර ස්වභාවයෙන් ඇතු වෙලා චරිත 84,000ක් දක්වා වර්ධනය කරන්න, විග්‍රහ කරන්න, වර්ගීකරණය කරන්න පුළුවන් කියලා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ. චරිත 84,000ක් අධ්‍යයනය කරනවා කියන එක ලේසි වැඩක් නැහැ. ඒ තරම් සංකීර්ණයි කියන එක තමයි මේකේ අදහස. ජලාරෝහණ මහත්තයා. ඔව්. දැන් මේ අවසරයි අපේ ආචාර්ය හසන්ත මහත්මයා, විශේෂඥ අපේ විද්වත් මණ්ඩලියම අවසර ගන්නවා. අපේ සර් මේ මට මුගන්නපු දෙයක් මතක් වුණා. මහාචාර්යතුමා මේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, විතක්ක චරිත ආදිය ගැන ඔබතුමා අපිට බෞද්ධ අධ්‍යයනයේදී උගන්වන දේ මට තාම මතකයි. මෙන්න මේ වර්ගීකරණයකට එන්නේ කොහොමද කියලා බැලුවොත්, මුලින්ම ලෝකේ ක්‍රිස්තු පූර්ව 3 සියවසට ඉස්සෙල්ලා පොඩ්ඩක් මම අපේ මේ මනෝවෛද්‍ය විශේෂඥ රූණි රූපන් මහත්තයා ගත්තු තැනට පොඩ්ඩක් එකතු කරනවා. තැනම් මේ කියපු චරිතවල මුල කෙනෙක් හිතන්න පුළුවන් දොරමදලාව නරමන ආස්වාදනය කරන කෙනෙක්ට හිතෙන්න පුළුවන් චරිත ගැන මොකද්ද මෙච්චර දැන් එක සැරේකුත් කතා කරලා දැන් තවත් මොකද්ද ওই චරිත ගැන කතා කරන ඔච්චර දේවල් තියෙනවද කියලා විශාල වශයෙන් තියෙනවා. මේ අධ්‍යයනය පටන් ගත්ත තැනින්ම ගත්තාම ලේසි. මේ ඇරිස්ටෝටල්ගේ දැන් සොක්‍රටිස්ගේ පාඨශාලාවේ, ඒක රජයේ පාඨශාලාවක් නෙමෙයි, ආරම්භ කරපු පාඨශාලාවේ කල්පනා පීඨයේ ඊට පස්සේ ඉගෙන ගත්ත ගෝලයෝ 3 ඉන්නෝනේ, ඇරිස්ටෝටල්, ප්ලේටෝ, ඒගොල්ලෝ තමයි එකතු කළේ විවිධ පරීක්ෂණ කරලා තියෝපැස්ට්‍රස් ට්‍රේනෝ. එතුමා කැරක්ටර්ස් කියලා වෙනම පොතක් රචනා කරලා තිනෝ මුල් කාලේ චරිත ගැන. සමහර විට චරිතවල මුහුණු පවා ඇඳලා තිනෝ දක්වලා මේ අය මේ වගේ චරිත. දැන් ওই විදිහට හිතන්න ගියොත් දැන් වෙනකොට ගොඩාක් වෙනස්. මේව ගොඩක් වෙනස් වෙනවා. එතකොට බලන්නකො කොච්චර ලෝකේ මුල්ම අධ්‍යයන කාලයේදී චරිත ගැන ආරම්භ කරලා තිනෝ හොයන්. ඊළඟට ભારතයට එනකොට පොඩි වෙනසක් වෙනවා. ભારතයේදී වැඩිපුර වෙලා තින්නේ මේ ස්ත්‍රීන් ගැන. ස්ත්‍රීන් ගැන වෙලා තිනවා මේ
අනංග රංගය කියන පොත නේද රංග රංගේ මේ ආදි වශයෙන් ඊට පස්සේ දේහ ලක්ෂණ විද්‍යාවට එනවා මේ අතේ ඇඟිලි තියෙන විදිය කකුල ඇඟිලි ආවල් ඇඟිල්ල මහපට ඇඟිල්ල ඉක්මවා යනවා නම් එහෙනම් මෙහෙම චරිතයක් මූණේ උපන්ලපයක් තියෙනවා නහය මැද මෙහෙමයි ඔය ආදි වශයෙන් චරිත අධ්‍යයනය කරලා සකස් කරපු එක ඊපස්සේ චරිත වාග්විලාසේ චින්තනයේ ප්‍රේක්ෂාව සංගීතේ මෙහෙම දෙවන්නට හඳුන්වන්නේ කතා විනාශයේ චරිත. එතකොට කතා කරුවෙකු ශෝක ජනකයක් ඉදිරිපත් කරේ නම් කරන්නේ නම් චරිත ගැන කොතරම් අධ්‍යයනය කළ සිටිය යුතුද? ඒ මොනවාද චරිත? රාජකීය චරිත, කපටින්ගේ චරිත, අපි අතර ඉන්න පෙළක් වෙලාට හොඳින්ම පේන චරිතේ ඉන්නවා අපි දන්නේත් නැහැ අමුතු වැඩ කළා යන අනේ මං හිතුවෙත් නැහැ මේ මිනිස්සේ එහෙම මිනිහෙක් කියලා. සමහර වෙලාවට අපි කතාවට ඉන්නව නේද අපේ පොලිසිය මහත්තයගෙන් අහන්න ඕන හරි ලස්සනද කියලා මේ නිකන් කියවෙනවනේ මේ මාර කැරක්ටර් එකක් එයා එහෙම කියලා කතා කරනවා. මිනිහත් එක්ක කතා කරද්දී පරිස්සමෙන් අමුතු කැරක්ටර් එකක් ඔන්න චරිත හොඳටම අධ්‍යයනය කරන්න තියෙන එතුමාලට රහස් පොලිසියටයි. අපි හිතන්නේ නැති දේ ඒ ගැන ගවේෂණය කරපු අය දන්නවා. මෙන්න මේ විදියට චරිත ගැන ගවේෂණය ගොඩාක් දුරට යනවා. මෙහිත කියලා නාට්‍ය කලාවට ආපු ගමන් ඇරිස්ටෝටල් දක්වන දේ තමයි රංගපාන නළුවා චරිතේ කුමක්ද කියලා එකපාරට මම උදාහරණයක් දැක්වි. ලෙනින්ගේ නම කිව්ව ගමන් මැවෙන රූපය වෙන එකක්. ඔය විට්ගෙන්ස්ටයින්ගේ භාෂාමය දර්ශනය වගේ නම කියපු ගමන් මැවෙන චරිතේ නම වෙන එකක්. ඒ වුණාට ඒක නෙවෙයි සැබෑ චරිතය. එතකොට අපිට හම්බෙච්ච කී දෙනෙක් ඉන්නවද මූණට පේන චරිතේ නෙවෙයි ඇත්තට අය? මෙහෙම බලන් ඉන්නවා. ඔබතුමා දන්නවද හරි මරු වැඩක් වුණානේ මේ ළඟදී ඊයේ පෙරේද? සර් හිටියේ නෑ. එතකොට අපි හිටියේ සර් රසනිදී අත්තනායක සර් මායින් උතන හිටි ඉඳලා අර කුටු කුටු ගගා කිව්වනේ මේ. කිව්වහම මේ විදේශගත මිතුරෙක් කියනවා YouTube එකේ ඔය කෑල්ල විතරක් කපලා දාලා. දැන් මම අත්තනායක සර් එක්ක කතා කරනවා. දැන් හසන්ද දෝල දාලා ඊළඟට ඔය පොටේ අපි ඉඳගමු කියලා ඔහොම කියනවා. මේ මේ අපි එදාම කතා කරපු මාතෘකාවට නෑදෑකම් වෙන සමහරුන්ට හිතේ මේ ඇත්තටම කරලා අපි මේ සලසදාගතව කරපු දෙයක් වැඩසටහනට පොඩි නාට්‍ය රූපී විදිය ආරම්භයක් ලබා ගන්න මේ අත්තනායක මහත්තයාට රඟපාන්න පුළුවන්. මේ දෙන්න එකතු වෙලා අපි තුන්දෙනා කතා වෙලා කරපු වැඩ සමහරු හිතාගෙන ඉන්නේ මේ ඇත්තට මෙහෙම දෙයක් කරලා. අන්න ජයලාල්ගේ නියම චරිතය මතු වුණා කියලා ඉවරයි මග නැති කරලා දා. හැබැයි ලක්ෂ ගානක් බලලා ඒක හොඳටම බලලා හරියට එතනින් විතරක් කපලා දාලා තිනවා. ඉතින් මේ මේකත් වෙනවා තව චරිත අවසන් එකක්. පළක් චරිතේ ඉන්නෝ ඔය ගොඩක් වෙලාවට ඔබතුමාලට හම්බ වෙලා ඇති සර් අපිට හම්බ වෙනවා ගොඩක් මේ හිතන්න බැරි චරිත වීරය කරලා තිනවා බාහිරෙන් චරිතය හදනයි. හිතන්න බැරි මිනිස්සු මිනිමරුව කරලා තිනෝ. ඒ අය මිනිමරුව කරලා තියෙන පිටි ඔන්න ඔය ගැන අපි අධ්‍යයනය කරන්න ඕන හරිදන් කියලා මට හිතෙනවා. චරිත ගැන හැද මාධ්‍යයෙන් අපට හමුවන චරිත සිනමාවෙන් අන්තර්ජාලයෙන් ෆේස්බුක් එකෙන් අපට හමුවෙන චරිත ගැනත් අපට කතා කරන්න පුළුවන්. අන්තර්ජාලයේ ෆේස්බුක් එකෙත් විවිධ චරිත රඟපාන අය ඉන්නවා. අන්තිමට පොලිසියෙන් කෙලවරණේවත් තියෙනවා මට වුණා බන්ධනාගාරයේ කෙලවර වෙලේවත් තියෙනවා. සාමාන්‍යයෙන් අද්දකීම් බහුල පොලිස් නිලධාරියෙකුට කෙනෙක් දුටු සැනින් ඔහු කවුදයි යම්කිසි ආකාරයේ රූපයක් මවා ගැනීම හැකියාවක් තියෙන බව මා අසා තිබෙනවා. ඒක පොලිස් නිලධාරියාගේ ඇහෙන් බලන්න ඕන කොහොමද කියලා මෙයා කොයි විදිහේ කෙනෙක්ද. හැබැයි ඉතින් එහෙමයි කියලා සමහර පොලිස් නිලධාරීන් අහිංසකයන්ට තඩි බාපු වෙලාවල් තියෙනවා. මම කියන්නේ මෙහෙ නෙමෙයි ඔය ඈතරට හැබැයි දක්ෂ නිපුණ අර ඔබ කියපු ඒ රහස් පරීක්ෂක අංශවල නියැලි අයට එහෙම හැකියාව එක විශේෂඥ භාවයක් කියලා ලෝකේ විශ්වාස කරනවා. අපි ගැන කතා කරමු. අපිට ඇමතුම් ගණනාවක් තියෙනවා. අයිබෝවන් අයිබෝවන් කතා කරන්නේ
අයිබෝන් මම මීගමුව මහිමකඩල්ල ගත්තෙන් බණ්ඩාර කතා කරන්නේ මම මේ කතාව කිව්වට සමා වෙන්න ඕන යම් වැරදි දැනත් වෙන නම් හදලා දෙන්න අදිත්‍රෝහණ මැතිතුමනි ඔබතුමාට මේක යොමු කරන්නේ අනිත් මහතුන්ටත් උත්තර දෙන්න පුළුවන් අද ආර්ථිකයේ තුල සමාජය තුල ඔබතුමාලාගේ කතිකාවතේ ඌණ පූර්ණයක් ගත්තොත් බොහෝ විට ඉන්නේ බාල මට්ටමේ පහත් මට්ටමේ චරිත කොච්චර කිව්වත් අද සමාජය තුල අපට හමු වී තිබෙන්නේ පැය ගණන් කතා කරනවා හැබැයි ඒගොල්ලෝ ගැන මාධ්‍යත් වැරදි කරන ජනමාධ්‍ය තුල උලුප්පල උස්සලා තියෙන්නේ නොවැදගත් චරිත මාධ්‍යත් එහෙම කරනවා නම් හෙට ඉපදෙන්න ඉන්න දරුවටත් අගයකට චරිත තමයි සමාජයේ තිබෙන්නේ කොපමණ ඉගෙන ගත්තත් කොපමණ ඒගොල්ලන්ට චරිත තිබුණත් කොපමණ ඔයගලන්ට ආවර්ජනය කළත් සමාජයේ ඉදිරියට දාන්නම නොවැදගත් චරිත අද බලන්න සමාජය කොච්චර තියනද කියලා ඉතින් ඒ නිසා අජිත් රෝණ මැතිතුමනි ඔබට හොඳ අත්දැකීම් තියෙනවා ඒ අත්දැකීම් තුලින් අපිට කියා දෙන්න මුළු ලෝකෙටම රටටම හදවතට ආදරය කරන හදවතක් තියෙන හදවතින් ක්‍රියා කරන චරිත ගොඩනගා ගන්න ඔබතුමාගේ ඔබතුමා දරන මතය ඔබතුමාගේ ඒ ඔබතුමාට රටට කියලා දෙන්න පුළුවන් ඔබතුමාට ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා ඒ තුලින් මම සමාජ ජනතාවට හිතෙන දේවල් අපි ටිකක් මැදිහත් ඕක තරහ වෙන්න නෙමෙයි වැඩි මැදිහත්ව හිතලා බලන්න ඕන දේවල් තවත් එමතුමක් තියෙනවා අයිබෝන් සුභ සන්ධ්‍යාවක් හසන්ත මහත්මයා සුභ සන්ධ්‍යාවක් කතා කරමු මම ජයලා රෝණ මහත්මයාට තමයි කතා කර බලාපොරොත්තු වෙන්නේ කොහොම සන්තෝෂයි එතුමා මෙතන ඉන්නේ ගැන කොහොම ආදරේ එතුමාට ඔකේ අතරම මේ එතුමා කතා කරා දැන් රුසියානු විප්ලවයේ නියමුවෙක් ගැන තමයි ලෙනින් සහෝදරයා පිළිබඳව අතරම ලෙනින් පිළිබඳව අපිට කොහොම සුළුවෙන් කතා කරන්න බෑ මොකද මාක්ස්වාදයේ ප්‍රායෝගිකව ජයගත්ත කෙනෙක් තමයි ලෙනින් සහෝදරයා කියන්නේ රුසියානු විප්ලවයේ නියමුවෙක් හැටියට කටයුතු කරා ලෙනින් සහෝදරයා ඉතින් ඇත්තටම ලෙනින් පිළිබඳව ලංකාවේ පැය 24ම කතා කරනවා නම් මම කැමතියි ඒක මොකද අපි හැම පාසලකම හැම විද්‍යාලයකම උදේ ඉඳලා හැන්ද වෙනකම් එළි වෙනකම්ම පැය 24ම කතා කළ යුතුවන්නේ ලෙනින් සහෝදරයා පිළිබඳව මොකද ඔහු පිළිබඳව අපිට සැහැල්ලුවෙන් කතා කරන්න බෑ ඇත්තරම ජයලා රෝණ මහත්මයා වගේ කෙනෙකුට මම කියනවා මොකද ඔකෙන් පැනලා යන්නට බෑ ඔතුමාට මම හිතා තේරෙනවා ඇති මම කියන දේ පිළිබඳව විශේෂයෙන්ම ලෝකය වෙනස් කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව ලෙනින් ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නවා මාක්ස්වාදයේ ජයගත්ත කෙනෙක් තමයි ලෙනින් සහෝදරයා ඉතින් විශේෂයෙන්ම අපි කියන්නට ඕන මේක මගේ පුජ්‍යලික කාරණයක් නොවේ ලෝකයේ ඇත්තම ලෙනින් යල්ලම බිහි කළා තියෙනවා අපි කරන්න ඕන මොකද්ද කියලා. ඉතින් ඇත්තම කල්පනා කරලා බැලුවොත් පැහැදිලිවම අපේ රටේ වෙලා තියෙන්නේ අන්න ඒ දේ තමයි. මොකද මේ රටේ හරියට විප්ලවයක් සිදු නොවීම තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඇත්තම ලෙනින් පිළිබඳව තවස්සේ හැම මොහොතක් ගානේම අපි කතා කළ යුතුයි. මම හිතන්නේ ජයලා සහෝදරයට මම කියනවා ඔබ පොඩ්ඩක් හිතලා බලන්න මොකද මේ ප්‍රායෝගිකව මම මගේ පුජ්‍යලික කරගන්න අවශ්‍ය නැහැ ඔබත් පුජ්‍යලික කරගන්න අවශ්‍ය නැහැ නමුත් රටක් හැටියට ගත්තොත් ලෙනින් සහෝදරයා කියන ලෙනින් මේ ගෙනාපු දේ තමයි ඇත්තටම අපේ රටකටත් අවශ්‍ය වන්නේ අද වෙනකොට ඒක ප්‍රායෝගිකව පේනවා ධනවාදී කොයි තරම් දුරට ප්‍රතික්ෂේප වෙලා තිබෙනවද ධනවාදී තුල අපිට ජය ගන්න බැහැ ඇත්තටම ඔබතුමන්ලා මේ කරන වැඩසටහන ධනවාදී පෙරගමන් කරුවෙක් වගේ අපිට පේන්නේ මොකද විශේෂයෙන්ම ගස්ටින් ඒතල බලන්න පොඩ්ඩක් ඔබතුමන්ලා මේ කරන වැඩසටහන තුල පැහැදිලිවම ධනවාදයට රුකුලක් දීම පමණයි සිදුවන්නේ ඒ නිසා පැහැදිලි ලෙසම අපි කල යුතුවන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ කරන්න ඕන දේ පිළිබඳව ඉතිහාසය දොරමඩලාව ඉතිහාසය ටිකක් බලලා ටිකක් වැඩසටහන් 10ක් 15ක් බලලා හැම කතා කළොත් වටිනවා බොහොම වටිනවා අපි කිසිසේත්ම වීයි ලෙනින් කියන උදාර චරිතය බිම හෙලා පාගා කතා කරන්නේ නැහැ රුසියානු කොල්ලන් ඩෙනිම් වලින් ගසා ලෙනින් බිම දැමුවාට අපි එසේ කරන්න සූදානම් නැහැ අපි ඒකයි කිව්වේ මම රුසියාවෙම ගිහිල්ලා ඒ චරිත මහා රූප පෙන්නලම අපි දරුවන්ට දැනුමක් ලබා දුන්නා
මේ ඉතුරු වෙලා තියෙන දේවල් පෙන්නලා පෞගේ කාලේ අටපට්ටමින් එම ඒවා ටිකක් බලලා කතා කරා නම් හොඳ බවයි මගේ විශ්වාසෙ. මට සමාවෙන්න මට හිතෙනවා මේ සුඛවබෝධයක් වෙලා නැහැ කියලා ඒ තැන් තැන මං කිව්වේ ලෙනින් කියලා කිව්වහම චරිතය ඒ මගේ මිත්‍රයා මවාගත්ත රූපේ වීයි ලෙනින් මේ මේ චිත්‍රපටයේ ලෙනින් කියන්නේ එහෙම නම් කියව දන්න පුළුවන්නේ දැන් බර්නාඩ් ෂෝ කියලා ලංකාවේ ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා ඉතින් එහෙම ඉන්න පුළුවන්නේ එතකොට එයාට බැන්නොත් බර්නාඩ් ෂෝට බැන්න නෙමෙයිනේ නැත්නම් විවේචනය කළොත් එයා විවේචනය කළා නෙමෙයි ඒ නිසා මේ මහත්මයා ආපු මේ කතන්දරේ සංවිලා තිබ්බ ලෙනින්ව හැලු කිරීමක් වුණා කියලා එහෙම එකක් නෙමෙයි උනේ මං කිව්වේ මේ චරිතයේ රංගපාන පොද්දලයා ලෙනින් කියලා වටහා ගත්තේ රුසියාවේ වීයි ලෙනින්ව නම චිත්‍රපටයේ නිර්මාපකයාට උමනා කරලා තිබුණේ ලෙනින් කියලා වෙන චරිතයක් හඳුන්වා දෙන්න කියලා. නරක වෙලාවට ලෙනින් කියන නම උදාර චරිතයක නමක්. එතුමා බොහොම භක්තියෙන් අවංකව විශ්වාසයෙන්ම කටයුතු කරන කෙනෙක් නිසා සමාජ හිත රිදෙන්ට ඇති යුතු ඒක සාධාරණයි එතුමාගේ පැත්තෙන් ගත්තාම නේද කතාවෙම පැහැදිලිනේ එතුමා ඒ වෙනුවෙන් කැප වෙච්ච කෙනෙක් කියලා බොහොම ස්තුති කතා කළාට මට අවසර දෙන්න පාලක මැදිරියට අනුග්‍රහක බවතුනි පණිවිඩ කීපයක් සඳහා දොරින් දොරට දොර මඩලාවයි අප නැවතත් දොරමඩලාව සමග විවිධ චරිත ගැනයි කතා කරන්නේ අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව් මා හිතනවා අපේ මූලික හැඳින්වීම් වලින් පස්සේ අපි මේ චරිත විග්‍රහයන් පිළිබඳව ටිකක් ගැඹුරින් සලකා බලනවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද දැන් ඒ අපේ බුදුදහමෙන්ම තියෙනවා මේ ඒක මහායානයේ තියෙනවා, ථේරවාදයේ තියෙනවා මේ අදිමුක්ති කියලා. එක එක්කෙනා එක එක තැන්වල ඇලිලයි. ඉතින් ඒ අදිමුක්තිය අනුව තමයි එක එක්කෙනා කටයුතු කරන්නේ. ඒ කියන්නේ මේ දැන් උදාහරණයක් හැටියට ඔය ඒක සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ තියෙනවා. දැන් තාත්තයි පුතයි දෙන්නා දෙපැත්තකට යනවා මේ රැකියා හොයාගෙන දුප්පත්කම නිසා. කාලයක් ගියාපුවම මේ පුතා හිඟන්නෙක් වෙනවා, තාත්තා මේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙනවා. දැන් තාත්තා අවසන් කාලේ පුතා ගැන හිත හිතා ඉන්නවා. මේ ඉන්නකොට දවසක් මේ හිඟන පුතා යනවා දැක්කා. ගේ එක්කන් එන්න කිව්වා. ඉතින් මේ සේවකයෝ හිතුවේ මෙයා මේ පොරෙක් හරි කවුරු හරි කියලා ඇදගෙන ආවා. ඇවිදිලා මේ මන්දිරයේ දොරට ළඟට ගේනකොටම මෙයා කලන්තයල්ල වැටුණා. ඇයි හේතුව මේ මේ මේක දැක්කහම බය වුණා. එන්න තාත්තා ඇවිදිලා මේ කියනවා මේ තාත්තා අඳුරගත්තා මේ පුතා කියලා. ඒ වුණාට කිව්වේ නැහැ මේ මගේ පුතා කියලා. ආපහු හිඟන්න කොටටම ගෙනihin දාන්න කිව්වා. ඊළඟට හිඟන්න කොටට ගෙනihin දැම්මා. ඊට පස්සේ වෙන මිනිස්සෙක් හිඟන වේසෙන් යවුවා මෙයාව යාළු කරගන්න කියලා. ඉතින් යාළු කරගෙන කුණු වලවල් සුද්ධ කරන්න ගත්තා. එතකොට ඔන්න තාත්තා ගිහිල්ලා ඉතින් කතා බහ කරනවා. ආයේ අතු ගාන්න ගත්තා ගේ ඇතුලේ. කටවල අවුරුදු ගානක් ගියා මෙයා මේ පෞද්ගලික ලේකම් බවට පත් කරගෙන. ඊට පස්සේ තමයි කිව්වේ මේ ඔබ මගේ මමයි උඹේ තාත්තා මේ ඔක්කොම ඔබට අයිති කියලා. ඒත් එයාට එහෙම ආසාවක් ඇති වුණේ නැහැ. මොකද අර හිඟන தත්වයේ ඇලුණු මිනිහෙකුට අරවා අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ එක එක චරිත එක එක මට්ටම් වල ඇලිලා තියෙනවා. අදිමුක්තිය කියලා කියනවා. ඉතින් ඒ අදිමුක්ති චරිතාදි මුක්ති බලලා තමයි ධර්ම දේශනා කරන්නේ. චරිතයත් බලනවා අදිමුක්තිය මොකද්ද කියලාත් බලනවා. එහෙම එතකොට මේක ඇත්ත වශයෙන් අපි ගන්න ඕන මේක මේ ශරීරයයි මේ හිතයි කියන මේ දෙකම මේ චරිතයට සම්බන්ධයි. දැන් අපි සාමාන්‍යයෙන් සැලකුවොත් දැන් අපි කියනවා මේ අපිට දැනෙනවා සීතලයි උෂ්ණයි කියන දෙක. දැන් අපි ඉර මොන තත්ත්වෙ තිබුණත් ඉරෙන් රස්නේ දැනෙනවා, හඳෙන් සීතල දැනෙනවා කියලා අපි කියනවා. එතකොට රස්නය සහ මේ සීතල ඊළඟට හුලඟින් මේ චලනය නේ. ඔන්න ඔය කියන අවස්ථා තුනනේ අපි අත්දකින්නේ. එතකොට ඒකෙන් තමයි ඔය අපි කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ කියන්නේ තද ගතිය ආපෝ
තෙත් ගතිය මේ තේජෝ උෂ්ණ ගතිය වායෝ චලනය කියලා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරට සම්බන්ධ වෙනවා ආයුර්වේදයේ පැත්තෙන් ගත්තාම වාපිත් සෙම් කියන තුන. ඒ කියන්නේ පඨවි ආපෝ කියන දෙක තමයි සෙම. එතකොට තේජෝ තමයි පිත, ඊළඟට වායෝ ආකාශ තමයි වාත. එතකොට වාපිත් සෙම් කියන තුනත් සම්බන්ධ වෙන්නේ එහෙමයි. දැන් මේ මේ කියන මේ මේක මේ ලිතක් වගේ හදලා තියෙන්නේ, මේකෙන් ඒ තත්ත්වයන් පැහැදිලි කරනවා මානසික තත්ත්වයන් එක්ක. ඊළඟට දැන් ඔය කියන වාපිත් සෙම් කියන තුන සම්බන්ධ වෙනවා මානසික පැත්තට. ඒ කියන්නේ වාතය කියන එක සම්බන්ධ වෙන්නේ මෝහයට. එතකොට පිත කියන එක සම්බන්ධ වෙන්නේ ద్వේසයට. එතකොට මේ සෙම කියන එක සම්බන්ධ වෙන්නේ රාගයට. එතකොට රාග ద్వේස මෝහ සම්බන්ධ වෙනවා වාපිත් සෙම් කියන තුනට. එතකොට දැන් අන්න එතනදී මේ අපිට භාවනා ක්‍රම නිර්දේශ කරද්දී අන්න රාග චරිතය. දැන් රාග චරිතයට තමයි හුඟක් දුරට ලෝකේ දැන් රාග චරිතය කියලා කියන්නේ බුදුදහමේ ඒ මේ විසුද්ධි මාර්ගයේ තියෙන හැටියටත් වාපිත්සෙම් සමව පවතින අය. එතකොට ඒ අය තමයි වැඩියෙන්ම ලෝකයට යම් සේවාවක් කරන්නේ. එතකොට ද්වේෂ චරිතය කියන්නේ බුද්ධි චරිතය. දැන් රාග චරිතය ශ්‍රද්ධා චරිතයට සමානයි. ද්වේෂ චරිතය බුද්ධි චරිතයට සමානයි. මේ මෝහ චරිතය විතක්ක චරිතයට. ඒ කියන්නේ කල්පනාකාරී. එතකොට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ශ්‍රද්ධා චරිතයට බුද්ධානුස්සතිය වගේ භාවනා නිර්දේශ කරනවා. ද්වේෂ චරිතයට මේ මේ මෛත්‍රී භාවනාව වැනි ඒවා කරනවා. ඊළඟට මේ මෝහ චරිතයට ආනාපාන සතිය වගේ ඒවා අපි පුරුදු කරනවා. එතකොට ඒ ඒ චරිතවලට දැන් ඔය හැම කෙනෙකු හැම චරිතයකටම ගැළපෙන භාවනා මාතෘකාවක් තමයි ආනාපාන සතිය. මට අත් වශයෙන් අර මම රෝහලේ ඉඳද්දි මේ මහාචාර්ය අර්ජුනද සිල්වා මේ වෛද්‍යතුමා ඔබතුමා ඉතින් බොහොම සම්බන්ධීකරණය කළා. මේ එතුමා කිව්වා මේ ආනාපාන සතිය වඩන්න කියලා. ඉතින් ඒ වගේ මේ 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 ඒ වගේ නිර්දේශ කරලා තියෙන්නේ හුඟාතුරට ඒ චරිතානුකූල තත්ත්වයන් බලලා. ඉතින් දැන් අපි අපේ ශාරීරික තත්ත්වයක් බලපානවා ඒකට. එතකොට නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ මේ සිතයි ශරීරයයි දෙක ඒකාබද්ධවනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පංචස්කන්ධෙත්නේ අපි කියන්නේ රූප කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය පහ. චක්කු සෝත ගාන ජීවහා කාය. ඒකෙන් තමයි මනසට යම් යම් මේ දත්ත එන්නේ. එතකොට ඒ ඇහෙන් කනෙන් ඒවයින් දත්ත ලබාගෙන ඊට පස්සේ අපේ තියෙනවා මනසේ සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් දෙකක්. ඒ කොටස් දෙක තමයි එකක් සංවේදී පැත්ත, අනික මේ සංකල්පීය පැත්ත. දැන් සංවේදී පැත්තට තමයි වේදනා සංඥා ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒ වින්දන පක්ෂය. එතකොට අර ඉන්ද්‍රිය වලින් ගන්න දත්ත පිළිබඳ වින්දන ඇති කරගෙන මතකයන් ඇති කරගන්නේ ඒ කොටසෙන් වේදනා සංඥා දෙකෙන්. ඊට පස්සේ ඌව තවදුරටත් කල්පනා කරලා ඒ පිළිබඳව සංකල්ප ගොඩනගා ගන්නේ විඥාන සංඛාර දෙකින්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ මනසේ තියෙන්නේ මේ සංවේදී පැත්තයි මේ විඥානමය පැත්තයි කියලා. එතකොට කොග්නිටිව් තෙරපි මේ කියලා අපි කියන්නේ විඥානමය මේ පැත්තේකටනේ කොග්නිටිව් තෙරපි කියලා කියන්නේ. එතකොට අනිත් පැත්ත ඉමෝෂනල් පැත්ත. ඉතින් මෙන්න මේ දෙපැත්ත නියෝජනය වෙන විදිහට තමයි අර චරිත විග්‍රහය මේවා කරලා තියෙන්නේ. එතකොට දැන් අපි උපතෙදිම තීරණය වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ලෝභ සහගත සිතක් අධිකව උපන්නයි කියන්නේ ඒකෙන් උපන්නන උපදිනවයි කියලා කියන්නේ. දැන් බුදුදහමට අනුව ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියලා ඒක ගන්න. එතකොට මේ ලෝභ චරිතයක් තියෙනවා, ద్వේෂ චරිත තියෙනවා, මෝහ චරිත තියෙනවා. ඊට පස්සේ අලෝභ දෝෂ අමෝහ. ඒක අඩු වෙච්ච පැත්ත. එතකොට දැන් මේ මේ ලෝභය තියද්දි අදෝසාමෝහ වෙච්චහම සමහරට බුද්ධිමතෙක් ඉන්නවා. නමුත් ඒ බුද්ධිමතා කම් සැපවලට කැමති ද්වේෂක ඒ මට්ටමට යන බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආසාවල් පසුපස හඹා යන එහෙත් බුද්ධිමත් පුද්ගලයෙක්. එහෙම වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්තම් අතන අලෝභ තත්වය ඇති වෙලා මේ අනිත් පැත්තෙන් බුද්ධිමත් වෙන්නත් පුළුවන්.
ඉතින් අන්න ඒ අනුව මේක මේ හොඳ මනෝවිද්‍යාත්මක පදනමක් මත තමයි විග්‍රහ වෙලා තියෙන්නේ බුදුදහමේ මේ චරිත විග්‍රහය කියන එක. දැන් අපේ රටේ පැහැදිලි ඍතු ભેදයක් නැහැ ලොකු දේශගුණික ලොකු විපර්යාසයක් නැහැ. නමුත් අපි දන්නවා ලෝකේ දැන් මේ වෙනකොට ලෝකේ සමහර රටවල දැඩි සීතලක් තියෙනවා, හිමපතනය තියෙනවා, ඍණ අගයක් ගන්නවා උෂ්ණත්වය. දැන් අපේ මහාචාර්යතුමා හදලා තියෙන මේ වගුවේ තියෙන ඍතු ભેදය අනුව මානසික තත්ත්වයන් අඩු වැඩි වෙන හැටිත් මේකේ තියෙනවා. මේක මේ මේ විදිහටම වෙනවද නැද්ද කියලා වෙනම පරීක්ෂණයක් කරලා හැබැයි මේක වටිනා පාරම්පරික දැනුම් සම්භාරයක් එකට එකතු කරලා වගුගත කරලා සංග්‍රහ කරපු දැනුම් සම්භාරයක් මේ කොලේ තියෙන්නේ. මේක මේ බැහැර කරන්න ලඝු කොට තකන්න බෑ. ඉතින් මේ සිසිර කාලෙට ආදරය, ඊර්ෂ්‍යාව, ලෝභය වගේවලු වැඩි වෙන්නේ සිසිර කාලෙට, පෙබරවාරි, මාර්තු වගේ මේ කාලෙට ඒක වැඩි වෙනවා කියලා කියනවා. ඒතර වසන්ත කාලෙට කියන්නේ අප්‍රේල්, මැයි මාසවල වගේ වෛරය, දුක, බිය කියන අවුරුදු කාලෙට වගේ නේ මේක ඇටියට. ග්‍රීස්ම කාලෙටලු ආදරය වැඩි වෙන කියන්නේ රස්නේ කාලෙට ආදරය වැඩි වෙනවා මේක ඇටියට නේද? අපි හිතන ටිකක් තරහ වැඩි වෙනවා කියලා ග්‍රීස්ම කාලෙට. මේක ඇටියට ආදරය වැඩි. වර්ෂා කාලෙට ආදරේ, ඊර්ෂ්‍යාව, ලෝභය. වැස කාලෙට ඒක වැඩිලු දැලා මාත්‍ය මතක ගියා. සරත් කාලෙට ආදරය, දුක, බිය, බයත් වැඩි වෙනවලු සරත් කාලෙට. අර මේ රසවලට සම්බන්ධ වෙන හැටිත් පොඩ්ඩක් කියවනම් හොඳයි. ඔව්. සිසිර කාලට මිහිරි රසය, ඇඹුල් රසය, ලුණු. නෑ මේ රසයට මේ 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 මානසික තත්ත්වයන් සම්බන්ධ. ආ රසයට සම්බන්ධය. මිහිරි රසයට ආදරය. ආ එහෙම. එහෙම. ඇඹුල් රසයට ඊර්ෂ්‍යාව, ලුණු රසයට ලෝභය. එහෙමද? ඔව් ඔව්. ඔය කියන්නේ හරි සංකීර්ණ විග්‍රහයක්. ඒක අර වෙනම දීලා තියෙනවා. ඔව් වෙනම දීලා බලන්න ඕනේ. කලේ නැත්තම් ඔක ලියන්න බෑ. ඔව් මේක මේ මේ වෙනම නිබන්ධන 100ක් විතර ලියන්න ඕනේ මේක විග්‍රහ කරන්න වෙනම. තනි තනියම. තනි තනියම. ඉතින් කාලය අනුව, රසය අනුව, චරිත ස්වභාවය, මානසික තත්ත්වයන් වෙනස් වෙන හැටි පිළිබඳ විග්‍රහයක්. මේක බොහොම ශාස්ත්‍රීය පදනමක ඉඳලා සකස් කරපු එකක්. අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඔව්. හසන්ත දැන් මේ කිව්ව කාරණාත් එක්ක මේ සමහර චරිත ගැන මට මේ අද තියෙන අපේ රටේ මාධ්‍ය එකක් තමයි මේ අපි ඉන්න ITN එක වගේ තියෙන විද්‍යුත් මාධ්‍ය, ඒ වගේම මුද්‍රිත මාධ්‍ය, ඒ වගේම සමාජ මාධ්‍යත් එක්ක යම් යම් කාරණා ගැන කීපයක් ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් පහුගිය පෙබරවාරි මේ මේ පෙබරවාරි මාසේ 5 වෙනිදා වගේ දවසක ඩුබායි රටේදී, ඩුබායි නගරේදී, එක්සත් අරාබි එමිරාජ්‍යයේදී ලංකාවේ යම් පිරිසක් අත්අඩංගුවට ගත්තා. දැන් මේ අතර හිටපු පුද්ගලයෝ දෙන්නෙක් ගැන, ප්‍රධාන කෙනෙක්, තව එක්කෙනෙක් ගැන පෙබරවාරි 5 වෙනිදා ඉඳලා, මට මේක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කිව්වේ ඔහු එකතු කරා කියලා, අපේ රටේ 7-8 අතර රාත්‍රී කාලයේ ගිය ප්‍රවෘත්ති විකාශනවල මේ පුද්ගලයෝ දෙන්නගේ නන් දෙක විතරක් මේ වෙනකොට මේ මේ කතාව ඔබ විශ්වාස කරන්න 12,000 වාරයකට වැඩිය කියවිලා තියෙනවා කිව්වා. දැන් මමත් අහගෙන හිටියා එක රාත්‍රි ප්‍රවෘත්ති විකාශයක්. ඒ ප්‍රවෘත්ති විකාශයේ ඒ පුද් එක ඒ ප්‍රධාන පුද්ගලයෙක්ගේ නම 27 වතාවක් කිව්වා ඒ ඒ විනාඩි 4ක 5ක කාලේ. දැන් මේක මේ මේ තත්ත්වේ ඊට හොඳ තත්ත්වයක් නෙමේ. මම දන්නේ මාධ්‍යට හොඳ වුණාට රටේ ජනතාවට අපරාධ බියෙන්තරව ජීවත් වෙන මිනිස්සුන්ට හොඳ තත්ත්වයක් නෙමේ. මේ කොහෙවත් නැති ඉන්න කාලකන්ණි වීරයෝ කරන චරිත නිර්මාණය කරන තත්ත්වය. මේක ඊටාම අසතුටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් පත්‍රේ දානවා කුඩු රජා අත්අඩංගුවට, කුඩු රැජින අත්අඩංගුවට, මහා මොලකරු අත්අඩංගුවට. එහෙමනේ දාන්නේ. මේ මොලයක් නැහැ. මොලයක් තියෙනවා නම් හිරයන් ඒව කරන්නේ නැහනේ. මොලයක් නැහැ. හරිද? මේ තියෙන ජරාම වැඩේ කරලා කොල්ල කාලා වෙඩි තියලා ගිහිල්ලා මේව කරාට පස්සේ මේ මේ කොහෙද මාතර? හරිද? අහිංසක පොලිස් අහිංසක නෙමෙයි. ඉතින් පොලිස් රදාරියකුත් අහිංසක නෙමෙයි. පොලිස් රදාරිය අහිංසක නැහනේ. හරි. මරලා ඔක්කොම කරාට පස්සේ මහා මොලකරු සොයා. දැන් එතකොට මේ 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 මානසික අපරාධ පිළිබඳ මානසික තත්වයකින් ඉන්න මිනිස්සුන්ට ඒ වගේ සමාජයේ ඉන්නවනේ කොටසක් ඇති වෙන හැඟීම මොකද්ද? ජර්මනියේ හිටියා එක ළමෙක් ඇන්ඩ්‍රු කියලා. දැන් මේ ළමයා ලොකු වෙලා හිරේට ගියා. හිරේට ගියේ මොනවටද?
රත්තරන් ආකර වල ඉඳලා රත්තරන් ගෙනිච්ච දුම්රියක් ඒ කාලේ මේ 1920 වෙනි ශතවර්ෂයේ මුල් ගණන් වල කොල්ල කෑමේ වරදට අහු වෙලා විදුලි පුටුවේ ඉඳවන්න නියම වුණා. මේ නියම වෙච්ච වෙලාවේදී එයා කිව්වා මට හරි මම දැන් තව චුට්ටකින් එනවා. ඒතර ඕනෙම කෙනෙකුට බලන්න එන්න පුළුවන් කණ්ඩ බොන්න ජාත් දෙනවනේ. මගේ අම්මව මට ඉඹින්න ඕනේ. හග් කරන්න ඕනේ. කිස් කරන්න ඕනේ. අවස්ථාව දුන්නා. ඒ වෙලාවේදී අම්මව ඉඹින ගමන් ඉඹින විදිහට ඇවිල්ලා දැන් ගිලටින් එකේ වාඩි කරන්න තව මිනිත්තු ගානයි තියෙන්නේ. අම්මගේ හග් කරන්න ඕනේ කියලා මූණෙන් කෑල්ලක් කඩාගෙන කෑවා. මස් කෑල්ල. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වුණා. එයා කිව්වා ද මැරෙ ඊට පස්සේ මැරුවා එයා ඒ ගිලටින් එකේ. මම පුංචි කාලේ පැන්සලක් හොරකම් කරගෙන ආපුවාම ඉස්කෝලෙන් අම්මා කිව්වා පුතේ හෙට නංගිටත් එකක් අරන් වරින් කියලා ඉස්කෝලේ. මම නංගිටත් එකක් අරන් ආවා. ඊට පස්සේ අම්මා කිව්වා පැන්ස දෙකක් අරන් වරින් කියලා. ඒකත් අරන් ආවා. එහෙ තිබිච්ච සල්ලි මොනවා හරි. මේකෙන් තමයි මම මේ තත්ත්වයට පත් වෙලාද ගිලටින්. එදා මගේ අම්මා පැන්සල හොරකම් කරගෙන ආපු වෙලාවේ කිව්වනම් පුතේ උඹ මේ කරපු වැඩේ වැරදි කියලා කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේක අහගෙන ඉන්න දෙමව්පියන්ට වුණත් හොඳ අවස්ථාවක් මේක. දැන් අද මම උසාවියටත් ගිහිල්ලා ඔබ දකින්න ඇති විද්‍යුත් මාධ්‍ය හවස. දැන් මේ මිතුරෝ එකතු වෙනවා, යාළුවෝ මිත්‍රයෝ ආශ්‍රය කරනවා. ඊට පස්සේ ක්‍රියානතුරක් සිදු වෙනවා. අර මිතුරුත් එක්ක හිටපු ඔක්කොම අයට ඊට පස්සේ උසාවි යන්න වෙනවා. මේ තරුණ වයසේ ළමයි ඇයි මේ තත්ත්වයට පත් වෙන්නේ? මේ ආශ්‍රය නිසා. සමහර චරිත නිර්මාණය වෙලා තියෙනවා. දැන් බුදුන් වහන්සේත් කිව්වේ අපිට තියෙනවා පරිසරයන් දෙකක්. එකක් තමයි හියුමන් එන්වයරන්මන්ට් කියන එක. ඒ කියන්නේ අපි වටේ ඉන්න මනුෂ්‍ය පරිසරය. ඒක තමයි සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කරලා තියෙන ගුරුවරු, මිත්‍රයෝ මේ වගේ කට්ටිය. දැන් මේ නිසා මම පොලි අනිත් එක තමයි නැචරල් එන්වයරන්මන්ට්. මේ දෙකෙන්ම මිනිස්සු අපරාධකාරයෝ වෙච්ච, අල්ලස් ගත්ත වෙච්ච මේ අය මම දැකලා තියෙනවා මගේ පොලිස් රාජකාරී කාලය තුල. එකක් තමයි මේ නරක මිතුරන් ආශ්‍රය නිසා, එවැනි වැරදි චරිත ආශ්‍රය කරපු හින්දා අගතියට ගිය කට්ටිය. ගොඩක් වෙලාවට හොඳ පවුලක ඉපදිලා හොඳ ඉස්කෝලේකට ගිහිල්ලා ඊට පස්සේ මහා දඩබ්බර පුද්ගලයෙක් බවට පත් වෙලා කොල්ලකාරයෙක් බවට පත් වෙලා එක්තරා ඉහළ පොලිස් නිලධාරියෙක්ගේ දැන් කාලෙකට ඉස්සෙල්ලා මම මාධ්‍ය ප්‍රකාශක ඉන්නකොට ඔහුගේ පුතෙක් මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. මට ඔහුගෙන් ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණා. මම ගිහිල්ලා අහපු දේ තමයි බලන්න ඔයාගේ තාත්තා අපේ පොලිසියේ කීර්තිමත් පුද්ගලෙක්. ඉතින් මෙහෙම මේ වගේ තත්වයක තියෙද්දි ඇයි ඔයා ඔව් අංකල් මම ඒ කිව්ව දේ ඇහුවේ නෑ. මම යාළුවා ආශ්‍රය කරන්න පටන් ගත්තා. පළවෙනි දවසේ මේක නිකන් සන්තෝෂයට උරන්න පටන් ගත්තා. ඊට පස්සේ මට ඒගොල්ලෝ නිකන් දුන්නා දවස් දෙක තුනක්. ඊට පස්සේ මට ගෙදරින් ගෙනියන්න උනා. ඊට පස්සේ ගෙදර තියෙන ඒවා ඔක්කොම හොරකම් කරන්න උනා. මේ තත්ත්වයට පත් උනා. ඉතින් ඒක නිසා මේ විශේෂයෙන්ම මම අවධානය යොමු කරන කාරණයක් තමයි මේ සමහර චරිත නිර්මාණය වෙනවා වටේ ඉන්න මිනිස්සුත් එක්ක, ඇසුරත් එක්ක. ඉතින් ඒවා අන්තිමට ලොකු චරිත බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දෙමව්පියෝ අවධානය යොමු කරන්න ඕනේ. අර ඔබ කිව්වා වගේ හසන්ත හොඳම හොඳ කාරණයක් කිව්වේ මේ අන්තර්ජාල භාවිතය, විශේෂයෙන්ම මුහුණු පොත වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසෙන එක. දැන්ට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාල දෙකක ශිෂ්‍යාවන් 6 දෙනෙක් අපචාරයට ලක් වුණා මේ තත්ත්වේ හින්දා. දැන් මුහුණු පොතේ ඉන්නකොට මුහුණු පොතේ ඉන්නවනේ Facebook එකේ ඇඩ් කරගන්නවනේ, රික්වෙස්ට් එක එවනවා, ඇඩ් කරගන්නවා, රික්වෙස්ට් එවනවා, ෆ්‍රෙන්ඩ් වෙනවා, අන්ෆ්‍රෙන්ඩ් වෙනවා, ඔය වගේ එකක් කතා තියෙනවනේ. දැන් එතකොට මේ අපේ ළමයි හිතාගෙන ඉන්නවා මේ එයා දාලා තියෙනවා මම කොළඹ ලොකු ඉස්කෝලේකට ගියා, මම දැන් මැනේජ් මේ මම අහවල් විශ්වවිද්‍යාලේ ගියා, මම මෙච්චර තියෙන ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේක හොඳ චරිතයක් තමයි මට ආශ්‍රය කරන්න. හැබැයි ඒ දාලා තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනා නෙමෙයි ඇත්ත කෙනා. ඒ දාලා තියෙන වෙන කාගේ හරි ලස්සන ෆොටෝ එකක්. ඒ වගේම ඔය තියෙන මොනවත් නැහැ. හිරේ ගිහිල්ලා මංකොල්ල කාලා විවිධ වංචා කරපු එක්කෙනෙක් තමයි දාලා ඉන්නේ. දැන් ෆ්‍රෙන්ඩ් විදිහට ඇඩ් වෙනවා. ඊට පස්සේ ඉතින් දානවා දැන් අපි ට්‍රිප් එකක් යනවා ගෙදර කට්ටිය. මමයි මේ ගෑල්ලා මෙද්ද දාන්නේ. මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. අපි නුවරඑළිය යනවා. දැන් ගෙදරින් පිටත් වෙනවා කියලා දානවා. ඒ ගෙදරින් පිටත් වෙනවා කියලා දැම්මට පස්සේ ඉතින් ඊට පස්සේ දානවා මගට ගිහිල්ලා කිතුල් ගැල දිය ඇල්ලකින් නාන පින්තූරයක් දානවා. දැන් මේක දැන් ෆ්‍රෙන්ඩ් දානවා. දැන් ගෙදරින් ගිහිල්ලා ඊට පස්සේ නුවරඑළිය අපි අනිද්දා ඉන්නේ. ඒ ගෙදර එනකොට අර
ගෙදර කඩලා බඩු ටික ගෙනිහිල්ලා ඔක්කොම කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ කොහොමද අපි ගිය බව දන්නේ මොනවත් කියලා බලන්න Facebook එකේ ඔක්කොම තියෙනවා හෙටේ ඉනේ වාරේ ගියෝ ඉතින් නුවරඑළි ගිහිල්ලා හවස 6ට එහෙ අප්ලෝඩ් කරාම හොඳටම හොරාට පුළුවන්නේ 7 ඉඳලා රෑ 10 වෙනකන් විතර ගේ ඇතුලේ ඕන දෙයක් කරගන්න. ඉතින් මෙන්න මේ තත්ත්වය. ඊළඟට අනික් කාරණේ තමයි හසන්. ඔරු තක්කඩි මංගල්ලකාරයෝ අල්ලගන්නේ සමහරට ළමයිම. ළමයා අල්ලගත්තම එහෙම තමයි. දැන් ගෙදරා ඉන්න තැන හොයාගන්න පුළුවන්. එකෙන් ඇඩ් වෙලා යන්නේ. ඊට පස්සේ දැන් සමහර අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මටම ඇවිල්ලා තියෙනවා. මම CID එකට යොමු කරනවා අපේ අර පරිගණක අපරාධ පිළිබඳ අංශයට ගොඩක් ඒවා යොමු කරනවා. සතියකට එක දෙකක්වත් තියෙනවා. මේ තරුණ ළමයි විශේෂයෙන්ම ගෑනු ළමයි විවිධ අයත් එක්ක අඳුරන්නේත් නැති අයත් එක්ක අන්තර්ජාලයේ කැමරා භාවිතයෙන් ඒ කියන්නේ රූප මාධ්‍යයෙන් විවිධ කතා කරන්න ගිහිල්ලා ඊට පස්සේ ස්කයිප් හරි විවිධ ඒවා තියෙනවා WhatsApp හරි ඕවෙන් ෆොටෝ අරගෙන වීඩියෝ ගත කරලා ඊට පස්සේ කියනවා හරි මේ කතා කරපු ටික දැන් රෙකෝඩ් කරලා තියෙන්නේ වීඩියෝ කරලා තියෙන්නේ මේක දෙන්න මට මේක මම රිලීස් කරනවා නැත්තම් ගානක් ඕනේ කියලා මෙහෙම කප්පම් ගන්න අවස්ථා දැකලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ චරිත අපේ සමාජය තුල තියෙනවා. දැන් මං ගත්තොත් එහෙම මේ අපරාධ කරුවන් හම්බෙච්ච අය දිහා බලපුවා මේ හැම වෙලාවකම උන් කියන්නේ ඔවුන් මේ වගේ චරිතයක් බවට පත් උනේ ගොඩක් වෙලාවට ඇසුරු කරපු අයගේ. අර බුද්ධාගමේ තියෙනවානේ අපේ කතාවක් තියෙනවානේ අසන්ත මේ සත්තිකුම්භ ජාතකය කියලා. ගිරව් දෙන්නෙක් හිටියා. ඒ ගිරව් දෙන්නගෙන් එකම ගිරවිගේ බිත්තර දෙකෙන් එක පැටවු දෙන්න එකම වෙලාවේ දාපු බිත්තර දෙක එක පැටියෙක් ගිහිල්ලා වැටුණා ගිරා පැටියෙක් තාපසාරාමයකට අනිත් එක්කෙනා ගිහිල්ලා වැන්න හොරු ඉන්න තැනකට රජුරෝ යනකොට තාපසාරාමයේ ඉන්න ගිරව කතා කරපු විදියයි හොරු ඉන්න තැන ගිරව කතා කරපු විදියයි ඒ වගේ මේ අපි නිතරම අපේ දරුවන්ට විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ අද සමාජයේ අන්තර්ජාලයත් එක්ක දැන් අද මත්කුඩු ඔබ බැලුවොත් එහෙම මේ මාස ගණන තුල මත්කුඩු කිලෝ 800 ගණක් අපි අත්අඩංගුවට අරන් තිනවා දැන් මේක පාම් පිටි වගේ තත්වෙට පත්වේගෙන යන තත්වයක් තියෙනවා ඉතින් අපි ඉතාම මහන්සියෙන් තමයි මේ තත්වේ කරන්නේ දැන් මේවට ඇබ්බැහි වුණොත් ඒ වගේ චරිතයක් නිර්මාණය වුණොත් ඒ වැඩක් නෑ තමුන්ගේ දරුවෙක් ඉතින් ඇසුරු කරන්නේ කවුද? තමුන්ගේ අර සිගාලෝවාද සූත්‍රයේ තියෙන විදිහට හොඳ නැති මිත්‍රයෝ කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ ඇසුරු කිරීම, අනවශ්‍ය ඇසුරු කිරීම මේ තත්ත්වයට පත් වෙනවා. මේවා ගැන දෙමව්පියෝ අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි අනාගතයේ සමාජයට වැඩදායක පුතෙක්, වැඩදායක දුවෙක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් මේ සමාජයේ ඉන්න හැම චරිතයක් එක්කම ප්‍රායෝගිකව, ඒ කියන්නේ මේ අපි මෙහෙම හම්බෙලා නෙමෙයි විද්‍යුත් මාධ්‍යෙන් ගැටුණා. ඒ කියන්නේ මුහුණු පොත හරහා ගැටුණත් අවසානයේදී ඒකේ ප්‍රතිඵලයේ ලොකු විනාශයක් බවට පත් වෙනවා. මේක මේ අතුරු ප්‍රශ්නයක් ඔබතුමාගේ රාජකාරී පරිසරයට අදාළ නොවෙන්නත් පුළුවන්. නමුත් මත්කොඩු ගැන කිව්ව හින්දා සමහරු අල්ලන කිලෝ ගාන දැන් 294ක් ඇල්ලුවා 100 ගාණෙන් අහුවෙන ඔබට මොකද කරන්න කියලා සමහරු ආන පොඩව පොලිසිය මාත් එක්ක ආපුවා අහන්ඩලු අපිට කියන්නේ ඔබට මොකද කරන්න කියලා මහ ජනතාව දැනගන්න කැමතියි. ඔව් නෑ ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. දැන් මේ අපි සාමාන්‍යයෙන් බැලුවොත් සමහරුන්ගේ හැකයක් තියෙන වටෙන් ආපුවා නෑ ඒක තමයි ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මේ හසන්ත ග්‍රෑම් 2කට වැඩිය ප්‍රමාණයක් හෙරොයින් ළඟ තබා ගත්තොත් ග්‍රෑම් 2කට කිලෝ එකක් නෙමෙයි ග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගත්තොත් 1984 ආපු මේ අන්තරාදායක ඖෂධ පිළිබඳ පනතේ හැටියට මරණ දඬුවම දෙන්න පුළුවන් ග්‍රෑම් 2ක්. දැන් මේ නඩුවක් කියන්නේ මහා අධිකරණේ මහේත්‍රාත් අධිකරණේ නෙමෙයි මහා අධිකරණේක නඩුව අහන්නේ. දැන් මේ පොලිස් විමර්ශන ඉවර කරලා මේක නීතිපති තුමා වෙත යොමු කරලා අධිචෝදනාවක් මහා අධිකරණෙදී බාර දෙන්න. ඉතින් අපි බැලුවොත් රස පරීක්ෂක වාර්තා අරගෙන අපි මේවා ටයිප් කරලා යතු මේ අපි කම්පියුටර් කරලා මේවා අරගෙන මූලික විමර්ශන ඉවර කරලා යවන්න කොමත් අඩුම ගානේ මාස 2ක් 3ක් යනවා. නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඉතින් සමහර නඩු ඉතා කඩිනමින් කියනවා කොහොම වුණත් තවත් මාස 2ක් 3ක්වත් යනවා. ඒක අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා නඩු පවරන්න. දැන් නඩු පවරපුවාම නඩු පව එක දිගටම මේ නඩුව ඇහෙන්නේ නැහැ. කොච්චර කාලෙකින් ගියත් සාමාන්‍යයෙන් මේ නඩුවක් ඉවර වෙන්න මේ තියෙන කාලය අනුව අවුරුදු 1.5ක් 2ක් යනවා. අඩුම කාලෙකින් ගියත් සමහර ඒවාට අවුරුදු 6-7 යනවා තියෙනවා. දැන් ඊට පස්සේ අපි හිතමුකෝ මේ පුද්ගලයා වර්ධකාරයා වුණා කියලා. වර්ධකාරයා වුණාම නැවත ඒගොල්ලෝ අභියාචනයක් ඉදිරිපත් කරනවා. ඉතින් ওই අභියාචනය ඉවර වෙන්නත් තව අවුරුදු 2-3ක් යනවා. ඉතින් මේ නඩු භාණ්ඩයක් විනාශ කළ හැකි වන්නේ එවැනි අවස්ථාවකදී මේ අධිකරණ පරිපාටිය අවසන් වුණාට පස්සේ. අපි නෙමෙයි හැබැයි විනාශ කරන්නේ, පොලිසිය නෙමෙයි. ඒවා එහෙමම තියෙනවා අධිකරණේ.
අධිකාරණයට බාර දීලා අධිකාරණේ විනිශ්චකාරතුමෙක් ඉස්සරහා තමයි මේක විනාශ කරන්නේ. ඉතින් ඒකට යම් කාලයක් ගත වෙනවා. දැන් ඉස්සර නම් ඉතින් ඕවා පොඩි පොඩි පැකට් එක දෙක විනාශ වෙනවා. නමුත් මේ ලොකු ප්‍රමාණ ඒවා එහෙමම තියෙනවා. හැබැයි ඒ වගේම ඒවා ඒ පරීක්ෂා කරාට පස්සේ නැවත ගන්න බැරි තත්ත්වයට දැන් නම් පත් වෙනවා. ඒ කියන්නේ යම් දෙයක් මිශ්‍ර වෙලා ඒක නැවත ප්‍රයෝජනයට ගන්න බැරි. නමුත් ඒවා එහෙමම තියෙනවා. ඉතින් සමහර ලාට් නඩු ඉවරනකල් නමුත් දැන් අපි මේ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මම ඒ කමිටුවෙත් ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවණේ කලු විහාරයේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ නඩු භාණ්ඩ දීර්ඝ කාලයක් මෙහෙම තියාගන්නේ නැතුව සමහර අවශ්‍ය නඩු භාණ්ඩ විනාශ කිරීමේ ක්‍රමවේදයක් ක්ෂණිකව ඒක අපේ අපරාධ නඩු විධාන සංග්‍රහය හරහා ඉදිරිදී සංශෝධනයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක කියපුව එක හොඳ නැත්තම් බලන් ඉන්න මහජනතාව හිතන ඕ වටින් ආපහු එනවත් දන්නේ නැහැ මේ කියලා. ඒ සැකේ අපි අතහරින්න ඕන. සමහර රටවල මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු විශේෂ වැඩිකල් ගන්න නැතුව ඉක්මනින්ම විසඳලා දඬුවමක් දීලා ඉවර කරන රටවලුත් තියෙනවා. වැඩිකල් ගන්නෙ නැහැ. ඉක්මනින්ම විසඳන විවිධාකාරයේ විසඳුම් දෙනවා. ඒ හදිසි වැඩ කරන්නත් බෑ. ක්‍රමවේදයක් තියෙනවානේ. නීතියට ෆෙයාර් ට්‍රයිල් කියලා තියෙනවා. එයාගේ අයිතිවාසිකම් කියන්න දෙන්න ඕනේ. ඒ තත්ත්වයට යන්න එපා. මූලික නීති. භාණ්ඩේ දීනෝනේ කිවර වෙනකන්. ඔව් ඉතින් ඒක ගිහිල්ලා යම්කිසි ප්‍රශ්නගත කරුණක් වුණොත් ඒ ප්‍රශ්නගත කරුණට නඩු විභාග වෙනකොට ඒවට උත්තර දෙන්න නඩු භාණ්ඩයක් තියෙන්න ඕනේ ඉතින්. ඒක තමයි தત્ත්වය. මොකද අපි ඒකට විවිධ රටවල් වල මේකේ අපි අධ්‍යයනය කරලා බැලුවා. අපේ කමිටිය විවිධ රටවල් වල මේ දැන් විශේෂයෙන්ම අපිට මේ නීතිය දායාද කරපු බ්‍රිතාන්‍ය වගේ රටවල් වල, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සමහර ඒවා තියෙනවා ඡායාරූපගත කරලා වීඩියෝ කරලා ඒවා එහෙම තියලා නඩු භාණ්ඩ විනාශ කිරීමේ ක්‍රමවේදයක්. ඉතින් ඒක නඩු විභාගයකදී කොච්චර දුරට පාර්ශ්වයන්ට වාසි අවාසි වෙනවද කියන தત્ත්වෙත් බලන්න ඕනේ. අපි ඉස්සරහට යම් සංශෝධනයක් ගේනවා ඒකට. ඉතා සුලභ ලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන එක ඉතා හොඳ දෙයක්. මොකද රටේ මහජනතාව දැස් අයාගෙන බලා ඉන්නවා මේක හොඳ දෙයක් කියලා. ප්‍රසාදයෙන් යුතුව අම්මලා තාත්තලා දරුවන්ට ආදරේ මහජනතාව බොහොම කැමති දෙයක් මේක. මේ අහුවෙනවායි කියන ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැනත් විමසිල්ලෙන් ඉන්න බව අපි. මොකද චරිත ගොඩනැගෙන්නේ එහෙම තමයි. එහෙම තමයි. මේවා මෙහෙම අහුවෙනවා කියන එක ඒ චරිත ගොඩනැගෙන්න පසුවිම සකස් කරන පරිසරයක් තමයි. ඒක මාධ්‍යයෙන් පෙන්වන එක හොඳයි. ඒක වටිනා දෙයක් මේ අහුවෙනවා කියන්නේ. නෑ ඒක හොඳයි. ඒක මාධ්‍යයෙන් පෙන්වන එක හොඳයි. මේ සමාජයේ කිසිම වටිනාකමක් නැති මිනිස්සුන්ගේ නම් සිය දහස් වාරයක් ප්‍රවෘත්ති විකාශනවල කිය කිය ඒ ගැන කරනකොට මේක මම දන්නේ මෙතුමා කොහොමද ඒක වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් කියන්නේ කියලා මම දන්නේ නෑ. නමුත් මම මාධ්‍ය ප්‍රකාශක හැටියටත් පොලිස් ප්‍රධාරීක් හැටියටත් ලබලා තියෙන අත්දැකීම් වල හැටියට සමහර මිනිස්සු බලාගෙන අපිට ඔබට අහසන්ත මට නැති වෙන්න පුළුවන්. සමහර සමාජේ බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මටත් මේ වගේ වෙන්න තිබුණා නම් හොඳයි කොහොම හරි කියලා. කුඩු හරි රජානි, කුඩු හරි රජිනනි නේද? මහා මොළකාරයනි. ඉතින් මේ වගේ රෙකග්නිෂන් එකක් වටිනාකමක් දීලා මේ ප්‍රවෘත්ති පළ කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයක්. දැන් මේ වෙන රටවල මේ වැනි මාධ්‍ය නිදහසක් නැහැ. මං හිතන්නේ මේ කොහෙවත් යුරෝපීය රටකවත් මේ වැනි මාධ්‍ය නිදහසක් තියෙනවා කියලා. මනෝවිද්‍යාත්මක පැත්තෙන් බැලුවත් ඒක සම්පූර්ණ සත්‍යයක්. හොඳයි. ඔබතුමා පිළිතුරක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා අපි ගැන. මොනෝහරි ක්‍රමයකින් කැපී පෙනෙන්න කැමති අය, මොනෝහරි ක්‍රමයකින් පත්තරේ පින්තූරේ වැටෙන්න, මොනෝහරි ක්‍රමයකින් ළමයෝ රූපවාහිනිය වැටුණානේ කියලා හිතන අයත් ඉඩ තියෙනවා ඔය අතරේ. එයාගේ විවිධ මානසික මට්ටම් අනුව එහෙම අය ඉන්න බව පේනවනේ. ඉතින් ඔය සිදුවීම් වලින් මට අවසර දෙන්න පාලක මැදිරිට යන අනුග්‍රහක බව දුන්න පණිවිඩ කිව්වක්. විවිධ චරිත ගැනයි අප කතා කරන්නේ. අපිට තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන් කතා කරමු. අයිබෝවන් මේ ආචාර්ය මේ රන්ද මහත්මයාතුරු විශ්වාසමත් දෙන් අවසරයි මේ මිනිසුන්ගේ චරිත ගැන කියන එකේ වැඩසටහනත් මේ වචනයක් කතා ගන්න අවස්ථාව වාචිම ගැන දෙන්න සුටි. මේ මම ස්වේච්ඡා සංවිධානවල විවිධ මිනිසුන් ආශ්‍රිත කෙනෙක්. ඉතින් මගේ සෞඛ්‍ය පාර්ශ්වයෙන් මම උපහාස ලබා තියෙනවා රාජ සම්මාන. ඒ වගේම අපි ඉදිරි ඉස්සරහා මල් වඩන් ගෙරල්ලක් තියෙනවා බෙල්ලමිරිකරක් තියෙනවා. ඉතින් ඔයාලගේ දේවල් දා තියෙනවා. එහෙනම් මම ඒ ගැන මේ විශේෂයෙන්ම ධර්මතාවයක් මම ඉල්ලා සිටින්නේ වටිනා චරිත ආදර්ශයක දීලා පුළුවන් තරම් මිනිස්සු යහමග යවන්න ඒ සමාජ සංස්කාරය කරන්න කියලා මම ඉතා කර්මාවෙන් කතා කරමි. හොඳයි. ඒ ගැන පොඩි එකක් අදාළ තියෙනවා මිනිස් චරිත ගැන. ඒක පොඩ්ඩක් මට කියන්න අවසර දෙන්න. Satsundo Satsundo Satsundo
හොඳයි බොහොම සූදී අපේ විශේෂඥ වෛද්‍යතුමා ඔව් මේ මනුෂ්‍ය චරිත ස්වභාව ගැන කතා කරනකොට මේ චරිතය කියන දේ යම්කිසි පුද්ගලයෙකුගේ තියෙන රටාවන් චරිත ස්වභාවය කියන්නේ හැසිරීම ඔහුගේ විඥාණය බුද්ධිය ඒ වගේම ආවේග පාලනය කරගැනීමේ හැකියාව පුද්ගලයන් ඇසුරු කිරීමේ හැකියාව මෙන්න මේ කොටස්වල තිබෙන රටාවන් තමයි චරිතය කියලා කියන්නේ. ඒ කියන්නේ එක සිද්ධියක් අරගෙන ඒ පුද්ගලයා චරිතය කියලා කියන්න බෑ. එහෙම නැත්නම් සිද්ධි කිහිපයක් අරගෙන ජීවිතේ යම්කිසි රටාවක් ගොඩනගෙනකොට තමයි මේ පුද්ගලයා මේ වගේ චරිතයක් තියෙනවා කියලා හඳුන්වන්න පුළුවන්. දැන් අපිට එන අයගෙන් අපි මම කලින් කතා කරේ සාමාන්‍ය චරිත පිළිබඳ අසාමාන්‍ය චරිත ලක්ෂණ තිබෙන අය ඉන්නවා. මේ අසාමාන්‍ය චරිත ලක්ෂණ තිබෙනවා මේ චරිත ලක්ෂණ එකතු වෙනාට පස්සේ අසාමාන්‍ය පෞරුෂත්ව ආබාධ තිබෙන අයත් ඉන්නවා. දැන් උදාහරණ හැටියට ගත්තොත් එහෙම මේ අසාමාන්‍ය චරිත ලක්ෂණ හැටියට දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා මේ අය අපි කියන පැරනොයිඩ් පර්සනලිටි ට්‍රේට්ස් කියලා. එහෙම නැත්නම් පැරනොයිඩ් පර්සනලිටි ඩිස්ඕඩර් ලෙඩක් හැටියටම දිනු වෙලා. ට්‍රේට්ස් කියන්නේ යම්කිසි චරිත ලක්ෂණයක් විතරයි. මේ අය හැම වෙලාවෙම ඉන්නේ අනිත් අය ගැන සැකින් බය. හැම වෙලාවෙම අර සාමාන්‍යයෙන් ළඟ ඉන්න අය ගැන ඇසුරු කරන අය ගැන බලන් ඉන්නවා මොකක් හරි කරදරයක් කරයිද මට හානියක් කරයිද කියලා හරියම පරිස්සමෙන් ඉන්නේ. ඒ සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය කෙනෙක් වැඩිය සැලකිලිමත් වෙන්නේ නැති දේවල් ගැන වුණත් හරියට සැලකිලිමත් වෙනවා. අනිත් අය මට මේ මොකක් හරි මේ කරදරයක් කරන්න බලාගෙන ඉන්නවා කියලා හරිම බයෙන් ගහි ගහි ඉන්නේ. වැරදි හොයනවා අනිත් අයගේ. මේ අයට අපි කියන්නේ පැරනොයිඩ් පර්සනලිටි ඩිස්ඕඩර් කියලා. ඒ වගේම තවත් චරිත ලක්ෂණයක් තිබෙනවා මේ අය ග්‍රැන්ඩියෝස් පර්සනලිටි ට්‍රේට්ස්. ඒ කියන්නේ මේ අය හිතන් ඉන්නවා තමන් අනිත් අයට වඩා හරි උසස්. අනිත් අය තමන්ට සලකන්න ඕන. ඒ කියන්නේ තමන් හිතන විදිහටම අනිත් අයත් වැඩ කරන්න ඕන. මම තමයි පොරක් කියලා. ඒ වගේ හිතාගෙන ඉන්න අය. ඒ වගේම මේ අය අනිත් අයගෙන් ප්‍රයෝජන ගන්නත් හරි දක්ෂයි. අනිත් අය රවට්ටලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කපටිකමින් ඒ අය තමන්ගේ පැත්ත නමගෙන වෙන්න පුළුවන් බය කරලා වෙන්න පුළුවන් අනිත් අයගෙන් ප්‍රයෝජන ගන්නත් දක්ෂයි. ඒ අය කියන දේවල් විදිහටම උනේ නැත්තම් අනිත් අය සැලකුවේ නැත්තම් කොහෙට හරි ගියාම අනිත් අය ඔළුව පහත් කරලා කතා කරේ නැත්තම් ළඟට ඇවිල්ලා කතා කරේ නැත්තම් මේ අය කලබල වෙනවා බය වෙනවා සමහරට කේන්ති ගන්නවා. තමන්ගේ ආකල්පවලට විරුද්ධව කතා කරොත් එහෙම මෙයාට තරහා යනවා. තමන්ගේ මතේම තමයි හරි කියලා හිතන්නේ. මෙයාට කියන අපේ ග්‍රැන්ඩියෝස් පර්සනලිටි ට්‍රේට්ස් තියෙන අය කියලා. ඒ වගේම මේ අජිත්‍රෝහණ වැදතුමා කිව්වා වගේ සමහර අය ඉන්නවා මේ ඒ පොලිසියට තමයි වැඩිපුර හැම වෙන්නේ ඇන්ටි සෝෂල් පර්සනලිටි ට්‍රේට්ස් තියෙන අය. මේ අයගේ තියෙන අඩුපාඩුව තමයි මේ අය ආවේගශීලී. ඒ වගේම අනිත් අයගේ දුකට සංවේදී නැහැ. තවත් කෙනෙකුට කරදරයක් කරලා තවත් කෙනෙකු අඬනවා බලලා තවත් කෙනෙකුට හිංසා කරලා මේ අයට සතුටු වෙන්න පුළුවන්. මේ අය තමයි ගොඩක් වෙලාවට මේ පාතාලයට සම්බන්ධ වෙන්නේ, හොරකම් වලට සම්බන්ධ වෙන්නේ, බය නැතුව සත්තු මරලා සතුටු වෙන්නේ, එහෙම නැත්නම් මිනිස්සුන්ට හිංසා කරලා ඒක වීරත්වයක් ආරෝපණය කරන්නේ. සමහරවල්ලාට දැන් මේ ඇන්ටි සෝෂල් තියෙන අය සමාජ මාධ්‍ය වලටත් ගිහිල්ලා තියෙනවා. දැන් මේ අය සමහරවල්ලාට සමාජයේ සාමාන්‍ය චරිත තිබුණාට මේ අයගේ සමාජ මාධ්‍ය වල තියෙන චරිත ඇන්ටි සෝෂල්. ඒ කියන්නේ හැම වෙලාවෙම අර සමාජ සම්මත වලට පහර ගහනවා, සමාජයේ ප්‍රසිද්ධයට හානි කරනවා, ඒ වගේම සාර ධර්ම වලට විරුද්ධව කතා කරනවා. මේකිනු බලාපොරොත්තු වෙනවා එක්තරා විදිහක ඇන්ටි සෝෂල් ගතියක්. ඒ කියන්නේ තියෙන දේවල් වලට පහර ගහලා තමන්ගේ චරිතය හදාගන්න, අනිත් අයට රිද්දවලා, ප්‍රසිද්ධ කෙනෙකුට ගුණවත් කෙනෙකුට රිද්දවලා තමන් සතුටු වෙන්න. මේක තමයි ඇන්ටි සෝෂල් පර්සනලිටි ට්‍රේට්ස් කියන්නේ. ඒ වගේම තවත් චරිත ලක්ෂණයක් තමයි මේ බෝඩර්ලයින් පර්සනලිටි ට්‍රේට්ස් කියන එක. ඒක අපි කලිනුත් කතා කරලා තියෙනවා. මේ අය හරිම සංවේදී, ඒ වගේම අස්ථාවරයි. එක දිහක රැඳී පවතින්න බෑ. හැම වෙලාවෙම සිතුවිලි වෙනස් වෙනවා. ඒ වගේම හැමතිස්සෙම බයෙන් ඉන්නේ අපිව කවුරු හරි දාලා යයි, ආදරය කරන කෙනා මාව දාලා යාවි කියලා හිතන් ඉන්නවා. තමන්ගේ ආත්ම ශක්තිය ගැන විශ්වාසයක් නැහැ. තමන් කවුද කියලා අඳුරගන්න බෑ. ආවේගශීලී නිසාම
ජීවිත නැති කරගන්න උත්සාහ කරනවා අඬනවා බොහොම සතුට දුක වගේ ආවේග පාලනය කරගන්න බැහැ තප්පර කීපයක් ඇතුළත මේ අය වෙනස් වෙනවා මේ අයත් එක්තරා විදියක චරිත ලක්ෂණ තියෙන අය මේ අයත් එක්ක ඇසුරු කිරීමත් හරිම අමාරුයි මොකද ෂණිකව වෙනස් වෙන අය බොහොම ආදරෙන් ලං වෙලා ඉඳලා පොඩි වැරද්දකට කෑ ගහලා බැනලා තරහ වෙන්න පුළුවන් විනාඩි කීපයක් ඇතුළත ඒ වගේම තවත් චරිත ලක්ෂණයක් තමයි මේ avoidant anxiety personality traits කියන්නේ. ඒ කියන්නේ මේ අය හැමතිස්සෙම ඉන්නේ ටිකක් මේ බයකින් ඉන්නේ. මේ මම කරන දේ වරදේද? මම මේක හරියට කරලා නැද්ද? එහෙම නැත්නම් මා අනිත් අයගේ මේ විහිළුවට ලක් වේද? මේ තනකට ගිහිලා කතා කරොත් එහෙම අනිත් අය මන් දිහා බල්ල වැරදි හොයයිද? මෙන්න මේ වගේ චරිත ලක්ෂණ තියෙන අය අපිට ඕන තරම් හම් වෙනවා. මේ චරිත ලක්ෂණ වැඩිපුර ගියාට පස්සේ අපි අර social phobia තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ චරිතය තුළ මේ වගේ ලක්ෂණ තියෙනවා නම් මේක දීර්ඝ කාලිනව අපි මේක හඳුනා ගන්නවා. ඒ වගේ චරිත ලක්ෂණ තියෙන avoidant anxiety personality disorder තියෙන කෙනෙක් කියලා. ඒ වගේම තවත් බහුලව නෙමෙයි ඇත්තට මේ චරිත ලක්ෂණ තියෙන සමාජයෙන් 10% විතර තමයි මේ චරිත රෝගයක් හැටියට තියෙනව 50% විතර මේ චරිත ලක්ෂණ තියෙන්න පුළුවන්. තවත් එකක් තමයි histrionic personality traits කියන්නේ. ඒ වගේ අය හැම වෙලාවෙම නිකන් අර නාට්‍ය රඟපාන වගේ තමයි ජීවිතේ රඟපාන්නේ. අනිත් අය හිනස්සන්න කැමති. අනිත් අයගේ අවධානය දිනා ගන්න කැමති. කොහෙද කියලා නිකන් ඉන්නේ නැහැ. මොකක් හරි පොඩි නොගැලපෙන විහිළුවක් කරන්නේ ගොඩක් වෙලා. නොගැලපෙන විහිළුවක් කරලා අනිත් අය පේන සමහරලාට තමන්ම විහිළුවට ලක් වෙලා තමන්ම අර මේ විහිළුවට ලක් වෙලා අනිත් අයගේ අවධානය දිනා ගන්නවා. කවුරුත් තමන් එක්ක කතා කරේ නැත්නම් තමන් දිහා බැලුවේ නැත්නම් සභාවකෙම නැත්නම් කණ්ඩායමක් ඉන්න තැනකද මෙයාට හිතට හරි අමාරුයි. ඊට පස්සේ මොකක් හරි පුටුවක් හරි පෙරලා අනිත් අයගේ අවධානය දිනා ගන්න හදනවා. මේ වගේ චරිත ලක්ෂණ තියෙන අය ඉන්නවා. මේ අය ඉක්මනට කලබල වෙනවා. ඒ අයගේ දේවල් හරියට වුණේ නැතුනහම මේකට අපි කියනවා histrionic personality disorder කියලා. මේ අය නිකන් hina වෙන්න අනවශ්‍ය විදියට hina වෙනවා, අඬනවා, දුක් වෙනවා. මේ අයගේ තියෙන විශේෂිත චරිත ලක්ෂණයක්. පුංචි දරුවෝ අතරත් ඉන්නවා නේද වෛද්‍යතුමනි? එහෙමයි ඔය ලක්ෂණ දරුවන්ගේ ලෝකේනොත් හඳුනා ගන්න පුළුවන්. පන්ති කාමරයක ඉන්න පුළුවන්. එහෙම අවස්ථාවක්. අතරම දැන් ඒ දරුවන්ගේ ලෝකේ හඳුනා ගන්න පුළුවන්. නමුත් දරුවෝ කියන්නේ අර චරිත ලක්ෂණ හැදෙන කාලේ. ඒතර දරුවන්ගේ මේ චරිත ලක්ෂණ හැදෙනකොට අපි ඒක ලෙඩක් හැටියට හඳුනාගන්නේ නැහැ. මොකද ඒ කාලේ විවිධ චරිත ලක්ෂණ තියෙන්න පුළුවන්. නමුත් චරිතය සම්පූර්ණ වෙනවා වැඩිහිටියෙක්ට පත් වුණාම අවුරුදු 18 25 විතර පස් වුණාට. ඊට පස්සේ තමයි මේක ලක්ෂණ කියලා හඳුනා ගැනීම හා රෝගයක්ද අඩුපාඩුවක්ද කියලා හඳුනාගන්නේ වැඩිහිටියෙක්දී. ළමයෙක්ගේ ඕනම දෙයක් අපිට සාමාන්‍ය දේවල් කියලා හඳුනා ගන්න පුළුවන්. මොකද මේ චරිත ලක්ෂණ පවතිනවා. සමහර ඒවා වෙනස් වෙනවා නේද? දරුවන්ගේ එක්තරා වයසකින් පස්සේ පුංචි කාලේ කරපු ඒ දඟ වැඩ කැපී පෙන්න කරපු දඟලපු නටපු දේවල් කරන්නේ නැති දරුවෝ ඉන්නවා. අනිවාර්යයෙන්ම. දැන් අපි දැන් ගත්තොත් එහෙම චරිත ලක්ෂණයක් නව යවුන් කෙනෙක්ගේ චරිත ලක්ෂණයක් ගත්තාම ඒ අය නිරන්තරයෙන්ම අලුත් අත්දැකීම් ලබන්න කැමතියි. මොකද ඒක ඥානමය වශයෙන් පරිණාමය වශයෙන් නව යවුන් වයස අලුත් අත්දැකීම් ලබා ගන්න අවධානම් ලබා ගන්න පෙළඹෙන අය. ඉතින් වැඩිහිටියෝ මේ වගේ අවස්ථාවලදී මේකට කලබල වෙන්න ඕනේ නැහැ. මොකද ඒ කාලේදී හිම ලක්ෂණ තිබුණාට ඒක දීර්ඝ කාලිනව ඒ චරිතය තියෙන්නේ නැහැ. මොකද චරිතය තමන් කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න තමයි ඥානමය වශයෙන් පරිණාමික ඒ தත්ත්වය ඇති වෙලා තියෙන. වැඩිහිටියෙකුට බවට පත් වුණාට පස්සේ ඒ චරිතය හදා ගන්න මේ தත්ත්වය වැදගත් වෙනවා. ඒ වගේම තවත් වැදගත් චරිතයක් ගැන කියලා මම කියන්න අනිත් එක තමයි මේ ඩිපෙන්ඩන්ට් පර්සනලිටි ඩිස්ඕඩර් කියන්නේ. ඒ කියන්නේ ඒ චරිත තියෙන අය අනිත් අයගේ චරිත මත යැපෙනවා. අනිත් අයගේ දේවල් මත යැපෙනවා. මෙයාට හරියට තීරණයක් ගන්න බෑ. තවත් කෙනකින් අහලා තීරණයක් ගන්න හැම වෙලාවෙම හිතනවා තවත් කෙනෙක් අනිත් අය මට වඩා දක්ෂයි කියලා. ඒතකොට ඒගොල්ලන්ගේ ජීවිතවල වැදගත් තීරණ ගැනීමේ වගකීම තවත් අයට පවරනවා. තමාට අම්ම තාත්තට වෙන්න පුළුවන්, යාළුවන්ට වෙන්න පුළුවන්, සහකරුට වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය ගැන තමන්ට තීරණයක් ගන්න බෑ මේ අය. ඒ අය තනියම තීරණය ගන්න ගියාම, තනියම ජීවත් වෙන්න ගියාම තමන් කරීම පසුබෑමට ලක් වෙනවා. ඒ වගේම පීඩනාවට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ චරිත ලක්ෂණ ඕන පුද්ගලයෙකු අඩු වැඩි වශයෙන් තියෙන පුළුවන්. ඒ වගේම ඕන පුද්ගලයෙකේ මේවයි මිශ්‍රතාවයෙන් තමයි තියෙන්නේ. එක චරිත ලක්ෂණයක් එක්කෙනෙකුට කියනවා කියලා කියන්න බෑ. මේ චරිත ලක්ෂණ තමන්ගේ ජීවිතයේ එදිනදා ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයන් කරගන්න බැරි තරමට උග්‍ර විදියට අසාමාන්‍ය වුණොත් අපි ඒක හඳුනා ගන්නවා පෞරුෂත්ව ආබාධයක් කියලා.
තර පෞරුෂත්වය ළමා කාලේදී තමයි අර අපි කිව්ව විදිහට ගොඩ නැගෙන්නේ මාධ්‍යවලින් අධ්‍යාපනයෙන් ජීවිතේ. ඒකට මේක වැඩිහිටියක බවට පත් වෙලා අසාමාන්‍ය පෞරුෂත්වයක් ඇති වුණාට පස්සේ ඒ පෞරුෂත්වය වෙනස් කරන එක ලේසි නෑ. ඔය පෞරුෂත්ව සංවර්ධන වැඩමුළු තිබුණාට වෙනත් මේව කරාට ලේසියෙන් කෙනෙක්ගේ පෞරුෂත්වය වෙනස් කරන්න බෑ. මොකද දීර්ඝකාලීන වශයෙන් අර තමන්ගේ අර වැඩුණු මිනිසෙකු බවට පත් වුණාට පස්සේ ඇති වුණු මේ පෞරුෂත්වය නවය වුණ වයසෙන් පස්සේ මොන දේ කරත් වෙනස් වෙන්නේ බොහොම සුළුවට සම්පූර්ණයෙන් වෙනස් කිරීම ඉතාමත්ම අසූරු කාරණයක් කියලා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තිබෙන දෙයක්. ඔව් ජයලල් මහත්මයෙක් කතා කරලා කිව්වා අපිට මෙච්චර උදාර චරිත ගැන කිව්වට බාල චරිතමයි දකින්න ලැබෙන්නේ කියලා. හැබැයි 100%ක් එහෙමයි කියන්න බෑ. මොකද හොඳ යහපත් මිනිසුන්ට අගෞරවයක් වෙනවනේ අපි එහෙම. හැබැයි සුලභ වෙන්න පුළුවන්. අපි මාධ්‍යයේ පෙන්වන්නේ ටෙලිනාට්‍ය වලින් පෙන්වන්නේ අපේ ටෙලිනාට්‍ය වෙන්න පුළුවන් වෙන රටවල් වලින් ගෙනල්ලා ගොඩ බස්සලා අපි හඬ කවල පෙන්වන නාට්‍ය වෙන්න පුළුවන්. අපි විවිධාකාර විවිධ චරිත පෙන්වනවා. අපිට චරිත ඕනනේ, චරිත කතා ඕන. මිනිසුන්ගේ චරිත කියෝලා තමයි අපි ඉගෙන ගන්න. දරුවාට විශිෂ්ට චරිත කියවන්න, චරිතාපදාන කියවන්න කියලා එහෙම විශේෂේස්ත්‍රයක්ම තියෙනවනේ. ඒකනේ පොත්පත් ලියවෙන්නේ. එතකොට අපි අද පුරවන්නේ දරුවන්ගේ මනස පුරවන්නේ උදාර චරිත වලින්මද? එහෙම ඒවා ටික ටික තියෙනවා. හැබැයි වැඩි ප්‍රමාණයක් ගැහැණුන්ගේ මිනිසුන්ගේ හදවත් ඔළුව පිරීලා තියෙන්නේ සමහර ටෙලි නාට්‍යයක ඉන්න චරිතකින්. අහවලා මේ ප්‍රශ්නේ ඇති වුණා මේ විදිහට තමයි කළේ. අහවල් නිලිය හැසිරෙන්නේ මේ විදිහට. අහවල් නිලිය අඳින්නේ මේ සාරිය. එයා මේ වගේ දෙයක් වුණාම මෙහෙම තමයි. ඒගොල්ලන් gedara ඒ විදිහට තමයි. හැබැයි අපිට ඔය ටෙලි නාට්‍ය රූපවාහිනී මේ ජනමාධ්‍ය සුලබෙන්ට කලින් අපේ හදවත් පිරීලා තිබුණේ වික්‍රමසිංහ මහත්තයාගේ නවකතාවල චරිතවලින්, සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍යවල චරිතවලින්, සේකරගේ සාහිත්‍ය කෘතිවල, එහෙම නැත්නම් රුසියානු සාහිත්‍යයේ එන මහා චරිත කොච්චර වටිනා, ඉන්දියානු සාහිත්‍යයේ දැන් නාරායන්ගේ කතාවල එන චරිත, මේ වගේ චරිතවලින් තමයි පිරිලා. ඒ වෙනුවට අපි පුරවලා තියෙන මොනවද කියලා අපි ටිකක් ගාන්ධි චරිතය ඔබ ටිකක් ගැන කතා කරමු. ඔබට ඇති පිළිතුර මේක මෙමි. හරි වැදගත් තියෙන්නේ ඒ කවුරු හරි කිව්වනම් ඒ අදහස ඒකේ මේ ඇත්තක් නැත්තේ නැහැ. මොකද මේ සමහර වෙලාවට අපේ අධ්‍යාපන ශිෂ්‍යයි පවා පොතපතවල දැන් වෙනකොට වෙනස් වෙගෙන යනවා ඉතා වේගෙන්. දැන් අපි තුම ටයිටැනික් සින්දුව දැම්මා කියලා. එතකොට මොකද්ද? එතකොට ඒ වීර චරිතයක් වෙන්නේ කවුද, කොහොමද? වෙනත් භාර්යාවකට ප්‍රේම කරන එක කියන්නේ මේ සුදුසු විදියට නෙමෙයි, නොසුදුසු විදියට ප්‍රේම කරන එක කෙලින්ම ස්ථිර කරනවා. ඊට පස්සේ ඒ ගීතේ සදාකාලික සිහින ගීතයක් බවට පත් වෙනවා. ඊට මේ වීර්යය කරලා තියෙන්නේ කවුද, මේක මං කියන්නේ දැනගෙන කරන වැඩක්. මේක දැනගෙන හොඳ මනෝවිද්‍යාඥයන් ටිකක් එකවෙලා ලෝකේ කොයි හරි තැනක ඉන්නවා. කොයි හරි කියද අපි දන්නවා. ඒ ඉන්න අය විසින් සැලසුම් කරලා අපිට එවනවා. මට මේ අජිත් රෝහණ මහත්තයා ඉන්න නිසා, නියෝජ්‍ය පොලිස්පතිතුමා ඉන්න හින්දා මේකත් කියන්න වෙනවා ආසය තුන. දැන් සර් කියපු චරිතත් මම අර තියෝපැස්ට්‍රස් ගැන කිය ඒගොල්ලා හඳුන්වා දීපු චරිතත් ඔක්කොම ටික කෙලින්ම එකක් හැටියට මේවා තමයි චරිත කියලා අපි මාතෘකාව චරිත වුණ නිසා මේවා හදාගන්න කිව්වොත් දැන් වැඩි හරියන්නේ නැහැ. දැන් වෙනකොට අපේ සර් මම බැලුවේ හරිම පුදුම වැඩක්. ඉස්සර අපි අනේ බුදු සරණයි ගිහිල්ලා එන්න දෙයංග පිට එහෙම කියලා කිව්වහම අපි ඒ කියන එක්කෙනා ගැනත් හරි ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඊට පස්සේ කොච්චර හොඳ සමුගන්නක්ද ලස්සන එකක් නැවත එන්න ඒ දේවල් ඔක්කොම. දැන් මෙනකොට මේක ආයුධයක් වෙලා ඉවරයි. දැන් මේ නඩුවත් මගේ කොටා ඉවර නිසා මේ මට හිතුණා දොරමඩලාව බලන අයට පොඩ්ඩක් සංවේදනය කරන්න. ඔබතුමා කියපු කාරණේ දඬුවම් වින්ද එකෙක් මේ ඉන්නේ. මේක හරි බලපතල. දැන් මේක බලන කෙනෙක්ට කියන්න බෑනේ මේ ධනවාදයට මුක්කු ගන්න කතාවක් කියලා. මේ මෙන්න මාළු මෙන්න හොදි වගේ බේරලා ගන්න ඕන, තේරුම් ගන්න ඕන දේවල්. ඒතකොට ඔබතුමා කියපු කතාවට අහුණු එකෙක් මම.
Facebook නෑ Skype Skype දැන් Skype එක ගත්තේ මම අන්තර්ජාල පහසුකම් ලබා ගත්තේ මම ඈ ආයතනෙ එතකොට ඒකට ගෙවන්නේ මම මාසිකව මට මෙච්චර ඕන GB ප්‍රමාණය කියලා එක ඇයි අපිට සිද්ධ වෙනව ඔබතුමාටත් වෙනව නැත්නම් සර්ටත් වෙනව ඔබතුමාට අනිවාර්යයෙන්ම මේ ගනුදෙනු කරන්න වෙනවා මේ ලෝකෙත් දෙපැය ගහලා ඉන්න සත්ව හැටියට අපිට කරන්න වෙනවා ඒක ධනවාදී සංකේතයක් නෙමෙයි මේ 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 වැඩ පහසු කරගන්න අපිට මේ වැය නිහලෙන්න සිද්ධ වෙනවා හරි මට අවුරුදු 6කට ඉතර මුලින් ඉඳන් අනේ 4කට ඉතර මුලින් ඉඳන් හරි ලස්සනයි එකපාරට ඔබතුමා හිතන්න ඔබතුමාටත් මේක වෙනවා අනිවාර්යෙන්ම කවුරුත් මේ වැඩේට අහු වෙනවා එකතකට අහු වෙනවා කියයි දැන් මට කියන්න සර් දැන් කවුරුහරි දුරකථනෙන් කතා කරු මේ මං තමස අඳුරන්නේ නැහැ කියලා එහෙම තියන්නේ ඕ මොකද්ද ඕ හරි කියලා ඉතුරු ටිකට පිළිතුරු දෙන්න වෙනවා ඒතකොට මේ නීති හිල් තියෙන තැනු තියෙනවා ඒව ගැන ඔබතුමාලාට යෝජනා කරන්න මේකම මේව සොයා බලන්න විද්‍යුතුන් තව ඉන්නවනම් මොකක්ද දුනේ Skype එකේ ඒක තමයි මම එතනට එන්නේ මේ වටපිටාව පොඩ්ඩක් සැපෙව්වා අර Skype එකෙන් එක්තරා කාන්තාවක් ආයිබ උන්න දැන් බීප් බීප් ගාලා දෙනවා තුන් පාරක් විතර එනකොට මං තද කළා රූපයක් වැටුණා ආයිබුවන් බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙවියෝ රැක ගන්න ඕන ඔබතුමාව ඇත්තටම ඔබතුමා අපිට හරි ආඩම්බරය ඔන්නෝම කියන්න ගත්තා මං එපාර දැන් ඔව් දැන් මොකද්ද ඔව් දැන් ඔබතුමා කිව්වාගේ දැන් මොකද්ද වුනේ කියලා මොකද්ද දැන් මම අහවල අහවලාගේ නෝනා එයා ඉන්නේ දැන් පිටරට මං අහවල ආනේ මං දන්නවනේ මට එතකොට මට හරි දුකයි මම දන්නවනේ එතුමාව ආහා හොඳයි මම මතක් කළා කියන්නකෝ කිව්වා තියන්නම් ඔබතුමාව සියලු දෙවියෝ රැක ගන්න ඕන ඕහෝ කියලා මට ටික වැඩිපුර කියනකොට පොඩි සැකේකුත් ආවා සැකේ ආවට මං හිතුවා ඒක සමහර චරිතවල ලක්ෂණයක් වෙන්න පුළුවන් ඉතින් මම නිහඬව සිටියා ඉන්පසු ඔබතුමා දන්නව මම දොරමඩලාවේ හිටියා ඒ වෙනකොට මම හිතා මගේ අර ඉතාලි ගමනක් යනවා කියලා ගියා ඉතාලියට ගිහිල්ලා ලංකාවට ආවා මම ගෙදර ආවම මේ ඇඟේ අමාරුට පොඩ්ඩක් ඇලවිලා හිටියා නැගිටිනකොටම බිරිඳ සිතාසියක් දුන්නා මට මොකද මොකද ඒක වහම ඇවිල්ලා අහවල් පොලිසියට කට උතරයක් බඳිනවා මම ඒ අහවල් පොලිසියට ගියා මගේ හිතාදර නීතිච්ච මහත්තයත් එක්ක මංක මොකද්ද දන්නේ කියන්නේ මේ ආව විතරයි ගියාම මගේ විමර්ශනය කරනවා මම අහනවා ආ කොහොමද එන්නකෝ ඉඳගන්නකෝ මේ ඔබතුමා මෙන්න මෙහෙම නෝන කෙනෙක්ව දන්නවා මේ නමයි මං කෝ නැහැ එහෙනම් උනේ ඔන්න තිබරු කියනවා Skype එකෙන් කතා කරලා තියෙනවා මහත්තයෝ Skype එකෙන් කීදා කතා කරනවා මට එනම මන් දන්නේ ඇත්තට මට රූපයක් පෙන්වන්න පුළුවන් නම් කියලා ඡායා රූපයක් පෙන්වන මෙයා වඳුරන මංකෝ ඔය අහවලා ඔය ඔබතුමා කියපු නම් නෙමෙයි යාගි නෑ මේ නමින් තමයි පෙනී හිටින් දැන් බැලුවම නම් කීපයකින් මේ චරිතයේ ස්ත්‍රී චරිතයේ පෙනී හිටින මෑත කාලේ ලොකු ආන්දෝලනයක් වෙලා අල්ලාගෙන දැන් අඩස්සී ඉන්නේ අපිව මේ කටයුත්ත මගේ කටයුත්ත ඉවර නිසා මේ කියන්නේ ඒ කතා කරනවා ඊට පස්සේ ආයි දවසක් කතා කළා බලන්න මේ 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 ගැට එන විදිය අන්ති විදි පතරේ ගියා ජයලාල් රෝහණ ගෑනු ගැටේ අහුවේ නිකන් හිතන්න සර් අන්ති විදි උනේ මොකද්ද ඊට පස්සේ මගේ මහත්තයා කියනවා ඔබතුමා බුදු සරණයි ඔබතුමාට මේ කතා කරන්න ඕන කියලා දුරකථනංගේ පොඩ්ඩක් කිල්ලුවා අන්න ඒ වගේ කතා කරන්නේ
ඉතින් මම ටක් ගාලා ටයිප් කළා ඔන්න මගේ දුරකථන අංකේ ඒකත් ගියා දැන් එතකොට මෝඩයා වෙලා හොඳටම මම මං කියන්නේ මේ වගේ වෙන අය ගොඩක් ඉන්නවා මේ රටේ මේ මහතුරුන්ට හරිම කරදර වෙන්නේ ඕවා පිළිවෙලට අසන්න ගියාම අන්තිමේදී පොලිසිය මගෙන් අහන්නේ ලක්ෂ 14ක් මංකොල්ල ගහලා ගිහින් තියෙනවා මේ තැනැත්තිය ඒ වෙලාවේ ඒක ඉස්සෙල්ලා දවසේ ලැප්ටොප් එකක් දිගේ අරගෙන ස්කයිප් එකෙන් කතා කරලා තින්නේ ඔබත් එක්ක දැන් අර දුරකථන අංකේ තිබ්බනේ දුන්නානේ මහත්තයාට දෙන්නනේ මම දුන්නේ ඊට පස්සේ දෙවියනේ දවස් දෙකක් විතර මම විශ්වවිද්‍යාලයට යන වෙලාවක මට කතා කළා දෙකින් එකක් භයානක දිනයක් මොකද්ද මම පොලිසිය මේ රිපෝට් ඔක්කොම අරගෙන කියලා මම කතා කරලා තියෙනවද නෑ ඔබ කතා කරලා නෑ නේද මටනේ කතා කරලා තියෙන්නේ ඒක කොහොමද වෙන්නේ එතකොට මට කතා කරලා තියෙනවා මේ මට අපිට සැක මේ දවසේ කතා කරා මම මොකද ප්‍රේමවන්තයෙන්ගේ දවසේ මොකද්ද දැන් තියෙන සම්බන්ධය මෙන්න බලන්න මේ චරිතත් එක්ක වෙන දේ ගනුදෙනු කරන්න ගියාම අන්තිමේදී බොහොම අනුනමින් ප්‍රශ්නේ විසඳුනා මට ප්‍රශ්නේ විසඳුනා ඒ සිද්ධි එහෙම යනවා ගැටවට අපිට ඕක වෙනවා නම් තව මේ මෙහිම කතා කරන අපිටත් ඕක වෙනවා නම් තව කී දෙනෙක් ඕම ගැටවලට අහුවෙච්චා ඉන්න සෑහෙන්න සමහර විට පුතුමාකාර ගැට තියෙන සමහරට මේ විද්‍යුත් තැපෑලෙන් එනවා පණිවිඩයක් SMS එකක් වෙන්න පුළුවන් ඔබට ඩොලර් ලක්ෂ දෙකක තෑග්ගක් හම් වෙලා තිනා ඔබ තමයි වාසනාවන්තයා මේ මෙච්චර සංගයන් මේ තෑග්ග ඊටසේ සමහරට අමතුමක් වෙන්නත් පුළුවන් මේ තෑග්ග ගැනීම සඳහා මූලික කටයුතු කරන්න ඩොලර් 100ක් ගෙවන්න ඕනේ. ඔව්. ඉතින් ඩොලර් ලක්ෂ 2ක් ගන්න මූලික කටයුතු කරන්න ඩොලර් 100ක් ගෙවට කමන්නේ නැහැ කියලා නේ. ටැක්සේරු. ඔව්. ඔහොම 100 ගෙවුවා කී දෙනෙක් දැන් දොරමල්ලා බලාගෙන නැද්ද? ලංකාවේ ඇතුළේ සමහර ලොකු තරඟ ඉන්නවා. සමහර ප්‍රසිද්ධ ලොකු තරඟ ඒවා දිහා බලන් ඉන්න කවුරු හරි ළමයි දුරකථනේ පාවිච්චි කරලා මේ මම ආවල් තනින් මේ කතා කරන්නේ ඔබට ඔබ තමයි අද වාසනාවන්තය මහත්මයා තොරතුරු කියන්න අපිට මේ කියලා මම මේ මට ළඟම සමීප කෙනෙකුට වෙච්ච දෙයක් මට කියපු දෙ ඔබට හරි ලැබිලා තියෙනවා පොඩක් තියෙන දුරකථන අංකය කියන්න මේ කියලා දැන් මේ එමුතුගේ දයා ලියා ගන්නවා මොන හරි විස්තරව ඉක්මනින් කියන්න අපිට වැඩ තියෙනවා හරි සරයි මේ අපිට වෘතල් වෙන්න වෙලාවක් නැහැ ඉක්මනින් කියන්න කියලා එහෙම නේද තවත් ඇත්ත කියලා හිතෙනවනේ මගේ ඇත්ත කාර්ය බහුල කට්ටිය කියලා මීට කතා බහ කරලා විනාඩි 5ක් ඇතුළත ජංගම දුරකථනය හරහා මුදල් ටික මාරු කරගන්නවා එහෙම යව වෙලා තියෙනවා මන් දන්නේ පොලිසියට වාර්තා වෙනවද කියලා ලැජ්ජාවට සමහරු කියන්නේත් නෑ එහෙම වෙච්චා තියෙනවා මේ චරිත තොගේ කොහොම චරිත තොගේ දැන් මේ SMS එනවා ඒ යම්කිසි මේ ජංගම දුරකථන සපයන ආයතනයකින් තෑග්ගක් දිනුවයි කියලා බොනන්සා එකක්. ඉතින් මේකට ඒක ගන්න මේ ඔබ කියනවා වගේ ලොකු මුදලුත් එනවා මේ පොඩි රුපියල් 10000 15000. දැන් මට කියන හැම එක්කෙනාටම මං කියලා තියෙන්නේ මෙච්චරයි. ඕ වගේ මට පැමිණිලි 100 ගාණක් ඇවිල්ලා තියෙනවා. මම කියලා තියෙන්නේ කියන්නේ කතා කරන වෙලාවට ඊමේල් එනවා, බර්ත්ඩේ එක දවසේ එනවා කියන්න මට මෙච්චර ගාණක් එන්න තියෙනවානේ. ඒකෙන් අඩු කරගන්න ඩබල්. අඩු කර ඒකේ ඩබල් අඩු කරගන්න. ඒ කියන්නේ ඩොලර් 100ක් ඕන නම් 200ක් අඩු කරගන්න. මම ඒක මම කැමැත්ත දෙන්නා. ඉතුරු ටික කරන්න කියලා කියන්නේ. මේක බලාගෙන ඉන්න ඇත මතක තියාගන්න. එහෙම SMS එකක් ආවොත්, විද්‍යුත් තැපෑල් පණිවිඩයක් ආවොත්, ෆෝන් එකට කතා කරලා කිව්වොත් කියන්න, "හරි මට මෙච්චර ගාණක් එන්න තියෙනවා. ඒකෙන් අඩු කරගන්න. ඉතුරු ටික මට දෙන්න කියලා බය නැතුව කියන්න. මේ ගැටවලට අහු වෙන්න එපා." සර්, ඔය චරිත නෑ නේද? ඔයාට කියන්නේ ඊ චරිත. ඊනි චරිත. පොලිසියට වගේම අපටත් මුණ ගැහෙනවා විවිධාකාර චරිත සමහර දුරකථන මගින් දැන් මට කතා කරන අය විවිධයි ඉන්නවා දැන් හෙට එනවා සමහරව අනේ හසන්ත මාත්‍ය හරි හොඳයි දොරමඩලෙන් බොහොම සද්භාවයෙන් ඇත්තටම හොඳ ප්‍රේක්ෂකයෝ අපිට කතා කරන සියලු දෙනා මෙහෙම නෑ ඒ අතරේ සමහර විට කතා කරනවා බුදුවරු රහතන් වහන්සේලා හරි මේ මාර්ගඵල ලැබුව අය මට බනිනවා දොස් මොකද මාව තාම දොරමඩලාවට ගෙන්නුවේ නැත්තේ මට දවසක් සැරෙන් බොහොම මම කිව්වා කවුද මේ කතා කරන්නේ? ඇයි දන්නේ නැද්ද? මොකද දන්නේ නැහැ කවුද මේ? ඇයි දන්නේ නැද්ද මේ අහවල් බුදු කියලා මොන මොන විශේෂණ පද ගොඩාක් තියෙන බුදුවරයෙක් මේ කතා කළේ. ඉතින් මම එතුමාට අනේ බොහොම හොඳයි බොහොම තැම්පත්ව කතා කළා. මේ බොහොම සතුටුයි ඔබ වගේ කෙනෙක් ඉන්න එක අපිට ලොකු දෙයක් ඒ වුණාට මේ
දොරමඩලා වගේ සාමාන්‍ය වැඩසටහනකට බුදුවරු රහතන් වහන්සේ වගේ නම් වැඩක් මන්නේ. ඒකට ටිකක් ඉහළ මට්ටමේ වැඩසටහනකට සහභාගී වෙලා ඊට පස්සේ මට හොද්දට බැන්නා. මට දොස් කිව්වා අපි මම බලා ගන්නම් මේවයි මේවයි මම ජනාධිපතිට ලියනවා. අරේ මේක හරි සරයි. මේ මේ වගේ විවිධ චරිත කියාගෙන යනවා නම් සිය ගාණක් තියෙනවා. ඒ ගැනත් කතා කරමු. මට අවසර දෙන පාලක මැදිරියන්ට අනුග්‍රහක බලතුගේ පණිවිඩ කීපයක්. දොරින් දොරට දොර මඩලාවයි. අප නැවතත් දොරමඩලාව සමග විවිධ චරිත ගැන කතා කරන්නේ අපේ පාරම්පරික ඥාන සම්භාරය තුළ චරිත හඳුනා ගන්නට සමහරට කෙනෙක් ඈත එනකොට වෙද මහතුරු ළඟ එහෙම තිබිච්ච දැනුම් සම්භාරයක් ගැන කියවෙනවා. ඒ රෝගියා දිහා බලලා රෝගයේ තේරුම් ගැනීමේ හැකියාවක් තිබූ අය යම් ශාස්ත්‍රයන් ප්‍රගුණ කරපු අය සිටි බවට සාක්ෂි සාධක තියෙනවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පන්ති කාමරේ උගන්වන ගුරුතුමාට හරි ගුරුතුමියට හරි කාලයක් ආශ්‍රය කරාම දරුවෝ ඇසුරින් තේරුම් ගන්න මේ දරුවා මෙහෙම කෙනෙක් මේ දරුවා මෙහෙම කෙනෙක් මේ දරුවා මෙහෙම කෙනෙක් කියලා වටහා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක අදටත් වලංගු දෙයක්, බොහොම විද්‍යාත්මක කාරණාවක්. අපි මහාචාර්යතුමා. ඔව් මම හිතනවා ඒක දැන් අපිට ඔය සාම්ප්‍රදායික උත්පත්තුලත් ඒවා පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට දැන් අතුගානයක බැලුවොත් අතුගානකොට මේ දූවිලි ඇවිස්සෙන්ඩ එහෙම අතුගාන්නේ මේ ද්වේෂ චරිත. නමුත් ලස්සනට බොහොම රටාවක් පිහින්න විදිහට අතුගාන්නේ රාග චරිත. ඊළඟට අරහෙන් පොඩ්ඩක් අතුගානවා, මෙහෙන් කුණු ටිකක් තියෙන කිසි පිළිවෙලක් නැතුව අතුගාන්නේ මෝහ චරිත. ඊට පස්සේ රාග චරිතය යනකොට රත්තස්සහි උක්කුටිකම් පදම් භවේ, මේ පොළවට රිදෙයි වගේ කියලා අඩිය තියලා තමයි යන්නේ. එතකොට දේශ චරිතය යනකොට සෙරෙප්පු නැතුව යනවා දැක්කොත් එහෙම ඒ වැල්ලක ගියොත් වැලි විසිරනවලු පිටිපස්සට. එහෙම එතකොට මෝහ දැන් ඊළඟට රාග චරිතය නිදා ගන්නකොට බොහෝම හොඳ ලස්සනට මේ පැත්ත හැරිලා එහෙම නිදනවලු. දේශ චරිතය කොට්ටෙ මිරිකගෙන මේ මෙට්ටේ මිරිකගෙන එහෙමලු පුතිය. මෝහ චරිතය හතර ගාතේ දාලා අර කිරීම පිළිවෙලක් නැතු එහෙම නිදනවලු. එහෙම තියෙනවා ඒගොල්ලෝ. ඊට පස්සේ දැන් ද්වේෂ චරිතය නිතරම ඇඹුල් රළු ජාති කණ්ඩ කැමති, රාග චරිතය නිතරම පැණි රහ ජාති කණ්ඩ කැමති. එතකොට මෝහ චරිතයක් එහෙම එකක් නැහැ, ඕන එකක් ලැබිච්ච එකක්. එහෙම ඊළඟට දැන් කෑම කන ස්වරූපේනුත් චරිත ස්වභාවය ස්වරූපේනුත් පුරා දැන් මේ හුඟක් දුරට මේ රාග චරිතය මේ බොහොම ලස්සන එහෙම 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 ඉන්න කැමති. එතකොට ද්වේෂ චරිතය බොහොම රළු එකට කැමති. මෝහ චරිතය විවෘත තැඟුලින් ඉඳයි කැමති. මොකද ඔළුව විසිරලා ගියේ හින්දා හතර දිසාවම පේන්න ඕනලු එයාට. ඉතින් ඔය වගේ කන හැටි, යන හැටි, බොන හැටි, සුදුසු මාත්‍රුකා, සුදුසු යහන් ඔය ඔක්කොම තියෙනවා. මම එහෙම චාට් එකක් හදලා තියෙක ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. කරුණු 27ක් ඔය විදිහට සම්බන්ධ වෙනවා. මොකද රාග, ద్వේස, මෝහ, ඊට පස්සේ සෙම, පිත, වාත කියන මේ තුනේ සම්බන්ධය තුලින් දැන් අපි මේ මේ දැන් ඔය සෙම කියන එක ගත්තාම ගන්න මෙතනින් උඩහට සෙම මේ පපුවේ ඉඳලා උඩට මේ ආමාශය කියන කොටස තමයි පිත. එතනින් පල්ලෙහා කොටස තමයි මේ වාත. අනේ විදිහට ඉතින් ඒ ශරීරයේ කොටස් වල ඉඳලාම මේක බෙදීගෙන යනවා. ඉතින් හැබැයි ඔය මේ චරිත වර්ග දැන් අපි මෙතනදී ඊටම වැදගත් කාරණයක් කියුණා. මොකද අපි හුඟක් දුරට මේ උස්සන්නේ මේ මේ නරක චරිත. නරක චරිත හුවා දක්වලා ඉවරලා ඒව ආදර්ශයක් වශයෙන් සපේනවා නූතන සමාජයට. දැන් අපේ බෞද්ධ සාහිත්‍යය ගත්තාම නිතරම දැන් අපි ධම්මපදයේ ගත්තොත් ධම්මපදයේ ගාථා 500ක් තියෙනවා නම් කතා 500ක් තියෙනවා. එතකොට ඒකේ වර්තමාන කතාවක් තියෙනවා, අතීත කතාවක් තියෙනවා. එතකොට එතනදී කියන්නේ මේ උපදේශයේ බුදුහාරුව දුන්නේ මෙන්න මේ වගේ චරිතයක් ඇති පුද්ගලයෙකුට. එතකොට ඒක නරක චරිතයක්. ඊළඟට ඒ නරක චරිතෙට බලපාපු පෙර කතාවක් කියනවා, අතීත කතාව කියලා. දැන් ජාතක කතාවලත් වර්තමාන කතාව අතීත කතාව කියනවා. තොර මං හිතනවා වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ ඒක මේ ඥාන කියන එකෙන් අපි අදහස් කරන්නේ කර්ම ශක්තිය. එහෙම නැත්නම් පෙර භවයේ ඉඳලා පූර්ව අවදියේ ඉඳලා එන හුරු පුරුදු අනුව ඇති වෙච්ච මේ චරිත ලක්ෂණ. එතකොට
දැන් ඒකෙන් කවදාහක්වත් නොමග යන්නේ නැහැ. මොකද හේතුව එතන කියනවා මෙයා මේ වැරද්ද කළේ මෙන්න මේ සංසාරෙත් මෙන්න මෙහෙම කරගෙන ආපු නිසා. එයාට ගැළපෙන උපදේශය තමයි දෙන්නේ. ඒතකොට දැන් අර අද බොහෝ දුරට ඒක වෙනස් වෙලා තියෙනවා. මොකද උපදේශ දීම කතා කලාවේ දෙයක් නෙමෙයි. ඒක මේ පාඨකයා තීරණය කරන්න ඕනේ කියලා මේ හැම එකක්ම කියනවා. අන්න එහෙම කතා කලාවක් නේ අද තියෙන. දැන් නවකතා කෙටි කතා කිව්වත් එහෙම. නමුත් දැන් මුල් යුගයේ නවකතා කෙටි කතාවල අර ආකල්පය තිබුණා. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට ජාතක කතා දැන් අපි ජාතක කතා 500ක් කියලා අපි කියනවා. ඉතින් 500ක් විතර තියෙනවා. නමුත් දැන් එව්වා ඉතින් අපි නොඑක් දැන් උදාහරණයක් හැටියට සරච්චන්ද්‍ර මහත්මයා කීයක් ජාතක කතාද මේ නාට්‍යයට නැගුවේ නේද? ඉතින් අන්න ඒ වගේ ආදර්ශමත් කතා හුඟක් දුරට අපි සාහිත්‍යයට ඒ වගේම ප්‍රචාරයට පත් කරනවා නම් මම හිතනවා ඒක හුඟක් හොඳයි කියලා. මේ නරක ජාතක දැන් අද ඉන්ටර්නෙට් මාර්කෙන් අරවම ගියාපුවාම දැන් අර එතුමා කිව්වා වගේ අපිත් නොඑක ඒවට අහුවෙනවා. මේ ඉතින් අපි දන්නේ නැහැ මේ මොකද්ද කියලා. එකපාරට අර ඔබතුමා කිව්වා වගේ ඕන් ලක්ෂ මෙච්චරක් තියෙනවා. ඒකට මේ මූලික කටයුතු කරන්න මේ ඩොලර් 100ක් 200ක් එවන්න කියලා කියයි. ඒ ගාන ලොකු නම් අනිවාර්යෙන් ගැටයක් තමයි. ඔව් ඊට පස්සේ මේ හිටපු ගමම එක එක්කෙනා කතා කරනවා. ඒ කතා කරලා ඉවරලා නොයේක් මේ වචන කියනවා. මේ ඒ විදිහට මේ තත්ත්වය තියෙනවා. අපි නිතිය ඔවට අහුවිලා නැහැ. අහුවෙන්නෙත් නැහැ. ඉතින් මේ ඒක මේ සාමාන්‍ය දෙයක් දැන් අද සමාජයේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අපි අද මේ සාකච්ඡාවේදී විශේෂයෙන් මේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමායම කියාපු මේ සිද්ධි හරි වටිනවා මේ සමාජයට. මොකද මේ සමාජයේ නොමග ගිහින් තියෙනවා මෙව නිසා. ඉතින් අද කවුරුවත් අර අපේ සම්ප්‍රදායට බහින්නේ නැහැ. මේ අලුත් ඒවා තමයි මේවා කරන්නේ. ඉතින් මේ මම ඒක කිව්වට කමන්නේ නැහැ. මේ පුංචි සිද්ධියක් මේ පුංචි ළමයි අතර වෙච්ච එකක්. එතකොට මේ පුංචි ළමයි එංගේ පන්තියට මේ ළමෙක් ආවා. ඒ ළමයා මේ දක්ෂයි අනිත් ළමයින්ට වඩා. ඉතින් එයාට ප්‍රශංසා කෙරුවයි කියලා මේ ළමයි දන්නෙත් නැහැ මේකේ තේරුමවත්. මේ බොකු බඩවල් මේ අරන් දානවා දාන්න කියලා කතා කරලා. ඉතින් මේ මොකද මේ එයා අරින්ත් ළමයින්ට වඩා ඉහළින් මේ වයිච්ච හින්දා. ඉතින් එයාලා දන්නේ මේ කොහෙන් හරි අහගත්තු එකක් මේ දැන් කියන්නේ. ඉතින් අන්න ඒ වගේ මම මේ අත්දකපු දෙයක්. ඉතින් ඒ වගේ තත්වයකට මේ සමාජයේ පිරිහිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ විශේෂයෙන් මේ වගේ මේ අත්දැකීම් තියෙන අය ගෙන්නලා මේ ඒ චරිත මේ ඒ තත්වයට පත් වුණු හැටි කියලා උපදෙස් දෙනව නම් හරි වටිනවා කියලා. දොරමඩලාවේ අපට විවිධ චරිත මුණ ගැහිලා තියෙනවා. චරිත සිය ගණනාවක් නාමාවලියක් ලැයිස්තුගත කරලා හැදුවොත් එහෙම දොරමඩලාවේ සම්පත්ධාරීන්ගේ නාම ලේඛනයේ සිය ගණනක් වෙනවා. සමහර චරිත අද අපාතර නැහැ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලංගවිල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජවද්පුර විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන් වහන්සේ, අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ වෙනුවෙන් අපි විශේෂ දොරමඩලාව කොටස් කීපයක් එකතු කරලම පහුගිය සතියක පෙන්වා උන්වහන්සේ සිහිපත් කළ උන්වහන්සේගේ ගුණානුස්මරණයේ නිමිත්තෙන් 2019 මාර්තු 3 වැනිදා ඉරිදා පස්වරු 2:30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ ජැස්මින් කමිටු ශාලාවේ පැවැත්වෙනවා ශාස්ත්‍රීය දෙසුමක් හා සාකච්ඡා මණ්ඩපයක්. අපේ නායක ස්වාමීන් වහන්සේගේ ශාස්ත්‍රීය කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආගමික බෞද්ධත්වය පිළිබඳ බෞද්ධ ආකල්ප හා චර්යාව මැයෙන් ශාස්ත්‍රීය දෙසුමක් හා සාකච්ඡා මණ්ඩපයක් පැවැත්වෙනවා. බෙල්ලංගොල විමල රතන අනුනායක ස්වාමීන් වහන්සේගේ ගුණ සිහිපත් කරන වැඩසටහනක් අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක්. පූජ්‍යපාද බෙල්ලංවිල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බෙල්ලංවල රජමහා විහාරයේ තමයි ආරාධනාව කරන්නේ. උන්වහන්සේ දොරමඩලාවේ කතා කළ කොටස් කීපයක් එකට පෙළගස්වල පහුගිය සතියක මා පෙන්වුවා. මතක තියාගන්න මාර්තු මාසේ 3 වැනිදා ඉරිදා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. නියෝජ්‍ය පොලිස් වැදතුමා අවසාන වටේ. ඔව් විශේෂයෙන්ම මට කියන්න ඕනේ ප්‍රධාන කාරණයක් තමයි මම අර මුලටම තමයි ආපහු යන්නේ මේ විවිධ චරිතවලට රැවටිලා විවිධ තත්වයට පත් වෙන්න එපා. ඒ වගේම මේ අපේ රටට ආදරය කරන මිනිස්සු බිහි වෙන්න ඕනේ කියන එක. හසන්ත මීට අවුරුදු 43කට ඉස්සෙල්ලා 1976 අවුරුද්දේ
ජූනි මාසේ 26 වෙනිදා ඊශ්‍රායලයේ ටෙල් අවිව් ගුවන්තොටුපලින් ගුවන් යානයක් පිටත් වුණා. මේ ගුවන් යානේ ගමනාන්තය වුණේ ප්‍රංශයේ චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපල. මේ ගුවන් යානේ පිටත් වුණාට පස්සේ මගින් 196 දිනක් එක මේ ගුවන් යානේ හරවලා ගෙනිච්චා ඉතාලියේ බෙන්ගාසි ගුවන්තොටුපල හරහා උගන්ඩාවේ එන්ටැඹේ වෙත. ගිහිල්ලා මේකේ පාස්පෝර්ට් ටික බලලා අරගෙන ගිය ගුවන් කොල්ලකරුවෝ මගින් යම් ප්‍රමාණයක් නිදහස් කරලා 96 දිනක් තියාගත්තා. ඒගොල්ලෝ කවුද? යුදෙව්වෝ. ඊශ්‍රායෙල් පාස්පෝර්ට් තියෙන අය. යොදාගෙන ඉතුරු එතකොට කිව්වා ඉතුරු අයට යන්න කියලා. ඒගොල්ලෝ ගියා මේ 96 දිනත් එක්කම ගුවන් කාර්ය මණ්ඩලයේ ප්‍රංශ ජාතික 12ක් හිටියා ගුවන් සේවිකාවොත් එක්ක පයිලට්ලා. ඒගොල්ලෝ කිව්වා අපි යන්නේ අපිත් මගින් එක්ක ඉන්නවා. යනු ඔක්කොම මෙතන 108 දිනක් හිටියා. ඒගොල්ලන්ගේ ප්‍රාණපකරුවන් අරගෙන ගිය කොල්ලකරුවෝ කිව්වේ ඊශ්‍රායෙල් හිරගෙවල් වල ඉන්න 45 දෙනෙක් පලස්තීන සටන්කාමී නිදහස් කරන්න ඕනේ නැත්නම් මේ කට්ටිය මරනවා කියලා. පළමු පැය 48 ගියා, දෙවෙනි පැය 48 ගියා, තුන්වෙනි පැය 48, අන්තිමට ජූලි මාසේ දෙවෙනිදර තමයි යන්න තිබුණේ. මේ වෙලාවේදී ඊශ්‍රායෙලේ මෙහෙයුමක් දියත් කරා. මේ මෙහෙයුම කියන්නේ ඔපරේෂන් තන්ඩබෝල්ට් කියලා. අකුණු සැරය මෙහෙයුම. එදා මෙදාතුර මානව ඉතිහාසයේ කරපු විශිෂ්ටතම සැලසුම. අවුරුදු 30,000ක් තුළ ගල් යුගයේ ඉඳලා ජීවත් වෙච්ච මානවයා විසින් මිහිකත මත සිදු කරපු විශිෂ්ටතම මෙහෙයුම සහ සැලසුම මෙය තමයි සැලකෙන්නේ. විනාඩි 52කින් ඊශ්‍රායෙල් ගුවන් යාන 4ක් ගිහිල්ලා එන්ටැඹේ ගුවන්තොටුපලට පහර දීලා ඉඩියමීන්ගේ ගුවන් යාන විනාශ කරලා මේ ප්‍රාණ අපකරුවෝ මුදාගෙන ආවා. හැබැයි අතර දෙන්නෙක් මැරුණා. ඒ ක්‍රොස් ෆයර් එකට අහු වෙලා මුදාගෙන ආව. කවදාවත් දැකලා නොතිබිච්ච මේ උගණ්ඩාවට ගිහිල්ලා අද වගේ Google අරව මේව නැහැ නේ. ඒ කාලේ 1970 මුදාගෙන ආවා. දැන් මම මේ කියන්න හැදුවේ මේ මෙහෙයුම ගැන බැලුවොත් එහෙම මේකේ චිත්‍රපටි දෙකක් තියෙනවා. ඊට අමතරව ඩොකියුමන්ටරි එකක් තියෙනවා. බැලුවොත් මේක බලාගෙන ඉන්න අය පෙන්වන්න ඕනේ දරුවන්ට තමුන්ගේ රටට මිනිස්සු ආදරය කරන විදිය, තමුන්ගේ රට වෙනුවෙන් කරන කැපකිරීම, තමුන්ගේ රට වෙනුවෙන් චරිත හැදෙන හැටි. මේකට යොනතන් නෙතනියාහු කියලා එක සෙනවියෙක්. ඔහුගේ බාල සහෝදරයා අවුරුදු 40කට පස්සේ ඊශ්‍රායලයේ අගමැති වෙයි කියලා ඔහු එදා හිතන්නේ නැතුව ඇති. අද ඉන්න බෙන්ජමින් නෙතනියාහුගේ වැඩිමහල් සහෝදරයා. ඔවුන් කරපු විශිෂ්ට කැපකිරීම තමුන්ගේ මාතෘභූමිය වෙනුවෙන්. දැන් ඒගොල්ලෝ හොතරම දන්නවනේ මේ කාත් කවුරුවත් නැති පොලොවකට ගිහිල්ලා උඩ ඉඳලා පැන්නාම ගුවන් යාන ගිහිල්ලා මැරෙන බව. ඒ කරපු කැපකිරීම අතිවිශිෂ්ටයි. අද අපි අපේ රටට අවශ්‍ය කරන්නේ එදා ඒ තණ්ඩබෝල් මෙහෙයුමට දායකත්වයේ දක්වපු සැලසුම හැදුවා වගේ තමුන්ගේ රටට හදවතින් ආදරය කරන මිනිස්සු. ඒ වගේ චරිත තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ. නැත්තම් අපි හැමදාමත් මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා ලී ක්වාන්යු කිව්වේ මගේ මාතෘභූමිය කවදා හරි දවසක ලංකාව වුණොත් මට හරි සන්තෝසයි කියලා. නමුත් අද අපිට එහෙම කියන්න බෑනේ. ඒ තරමට අපි අපේ මිනිස්සු දුරාචාර වලට ඇබ්බැහි වෙලා රට විනාශ කරන තත්ත්වයට පත් වෙලා, රටට අගෞරව කරන තත්ත්වයට පත් වෙලා, රට කෙලසන තත්ත්වයට පත් වෙලා, ඒ සමාජෙ පිරිහිලා. ඉතින් ඒක නිසා ඇක්සිඩන්ට් වැඩි වෙලා, අවිනීතකම වැඩි වෙලා, අපරාධ වැඩි වෙලා. ඉතින් ඒක නිසා අපේ මාතෘභූමියට ආදරය කරන චරිත ගැන අධ්‍යයනය කරලා ඒවා ඉගෙන ගන්න කියන එක තමයි මම කියන්න ඕනේ. දෙමව්පියොත් දරුවන්ට කිසිම වෙලාවක තමුන්ගේ දරුවන්ට කියලා දෙන්න එපා අපේ රටට අගෞරව කරන්න, රටට ආදරය කරන්න පුරුදු කරන්න, ඒ චරිත ගැන කියලා දෙන්න. එහෙමුණොත් තමයි අපේ මාතෘභූමිය හැම ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නැත්තම් හැමදාම මේක සංවර්ධනය වෙන රටක් කියලා තමයි කියන්නේ, ඩිවෙලොපින් කන්ට්‍රි. ඔය ඇත්තටම අපේ සමාජය හදන්න කතා කරනවා. සමාජය හදන්න නම් මේ චරිත එකතු වෙලා තමයි සමාජයක් හැදිලා තියෙන්නේ. ඒ චරිත හා චරිත අතර සම්බන්ධතාවය මත. ඒතර චරිත හදන්න නම් අපේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුළ තමයි චරිත හැදීමේ වගකීම තියෙන්නේ. නමුත් අපේ අවසනාවට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ බුද්ධිමතුන් බිහි කරාට හොඳ චරිත බිහි කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ තියෙන මේ අධ්‍යාපන රටාවේ තියෙන තරංකාරීත්වය තුළ පෞරුෂත්වය වර්ධනයට වඩා
අර දැනුම උකහා ගැනීම හා පිටකිරීම මත පදනම් වෙලා තියෙන තරංකාරී මේ තරං මේ විභාගවලට මුහුණ දෙන අධ්‍යාපන රටාවක් තිබෙන්නේ. නමුත් මේ ක්‍රමය වෙනස් වෙලා තරංගයට මුහුණ දීම වගේම සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? හොඳ චරිත බිහි වෙන්නේ කොහොමද? ශක්තිමත් චරිත බිහි වෙන්නේ කොහොමද කියන දේ පිළිබඳ අධ්‍යයනය කරලා ඒ පිළිබඳව නිවැරදි පුද්ගලයෝ වඩා ඵලදායි පුද්ගලයෝ ප්‍රොඩක්ටිව් පීපල් ඇති වෙන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා හොඳ චරිත බිහි වෙන්න. අපි දන්නවා චරිත බිහි වෙලා චරිත ක්‍රියා කිරීම මේ මතු පිටින් තියෙන චරිත තියෙනවා සැබෑ චරිත තියෙනවා යටින් ඒ වගේම පිටට පෙනෙන ව්‍යාජ චරිත තියෙනවා. සමහර වෙලාවට අපි මනෝවිද්‍යාත්මකව කියනවා මේ චරිත දෙකක් තියෙන අය චරිත තුනක් තියෙන අය එහෙම. ඉතින් එතකොට ඒ චරිත සමහර වෙලාවට අර බාහිරින් පෙන්වන චරිතය සම්පූර්ණයෙන්ම බොරු චරිතයක් වෙන්න පුළුවන්. අර පැතොලොජිකල් ලයර්ස්ල වගේ අය ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ල සම්පූර්ණයෙන්ම බොරුව ගොතලා බොරු කියලා බොරු රැකියාවක් කරන බව පෙන්නලා සමහර වෙලාවට අර ජීවිතේම බොරු චරිත පෙන්වගෙන ඉන්නවා. නමුත් ඒ සැබෑ චරිත මතුවෙන්නේ කලාතුරකින්. ඉතින් අපි චරිතයක් හැසිරෙන්නේ කොහොමද කියන දේ අර කලින් කතා කරපු පුද්ගල සාධක වගේම අපේ බොහෝ වෙලාවට බලපානවා අපේ යටිහිතේ තිබෙන සාධකත්. ඒ කියන්නේ අපි චරිතයක් හැරෙන හැසිරෙන විදිය බොහෝ වෙලාවට අපේ ළමා කාලයේදී ඇතිවෙන නොයෙකුත් ගැටලු මත සදාපවතිනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ළමයෙක් හැටියට ආදරය ලැබෙන්නේ නැත්තම් දෙමව්පියන්ගේ තාඩපින්වලට අපචාරයන්ට භාජනය වෙලා තිබෙනවා නම් අනාගතයේදීත් ආදරය හොයාගෙන යන චරිතයක් බවට පත් වෙනවා. ආදරය වෙනුවෙන් වැළපෙන චරිතයක් බවට පත් වෙනවා. දුක් වෙන චරිතයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ළමා කාලේ නොලැබිච්ච දෙයක් තියෙනවා නම් ආර්ථික වශයෙන් පීඩනයක් තිබුණා නම් ඒ ඊට පස්සේ වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ මුදල පසුපස හඹා යන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරුණ කාලයේදී නව යෞවන කාලයේදී යම් කිසි සමාජ පීඩනයකට ලක් වූ ලොකු මානසික බලපෑමට ලක් වුණ කෙනෙකුට ළමා වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ සමාජයට වෛර කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වෛරයම වෙන්න පුළුවන් ඔහු සමාජ අසාධාරණ විරුද්ධව සටන් කරන්න පෙළඹෙන්නේ සමාජයට තියෙන ආදරයට වඩා වෛරය වෙන්න පුළුවන්. විද්‍යාත්මක තහවුරු කළ තියෙනවා සමාජ ආදරයට වඩා වෛරය ග්‍රාමක බලවේගයක් කියලා මිනිස්සු යම් කිසි දෙයක් වෙනුවෙන් පෙළඹවන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් චරිත ස්වභාව වෙනස් කරන්න බලපානවා. ඉතින් කොහොම වුණත් මම හිතන්නේ අපි චරිත වෙනස් කරන්න අධ්‍යාපන ක්‍රමය තුළින් ළමා කාලයේදී ළමයින්ට දෙන දේවල් කතා වෙන්න පුළුවන් කතන්දර පොත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර පුද්ගල චරිත කතා වෙන්න පුළුවන් තමන්ගේ දෙමව්පියන්ගේ චරිත වෙන්න පුළුවන් තාත්තා කොයි වගේද කියන තමයි දරුවා හැදෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ළමා කාලයේදී මනසට ඇතුල් කරලා ඒ අනාගතයේදී කොයි වගේ පුද්ගලෙක් වෙනවද කියලා හොඳ චරිතයක් බවට පත් වෙනවද කියලා අර ළමා මනසට දාන දේවල් වලින් මොලේ සෛල තැන්පත් වේ මොලේ සෛල රටා ගොඩනැගිලා අනාගතයේදී යහපත් චරිතයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න අපිට උත්සාහ කරන්න පුළුවන් සමාජයක් හැටියට. චරිත ස්වභාවයන් චරිත ලක්ෂණ වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා. ඥාන වලින් ගෙනාපුවා දෙන පුනරුත්ථාපන වැඩසටහන් වලින් දඩුවම් ක්‍රම මගින් සමාජයෙන් ඈත් කර තැබීම මගින් උපදේශනය මගින් මෙහෙවීම මගින් යහපත් ආශ්‍රය මගින් චරිත වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා. අපිට කියන්න බෑ නෑ මේවා වෙනස් කරන්න බෑ හදන්න බෑ කියලා කියන්න බෑ. එහෙම වෙනස් කරපු අවස්ථා රටබල් වෙනස් කරපු අවස්ථා මිනිසුන්ගේ මානසික ස්වභාවයෙන් ආකල්පමය වශයෙන් පරිවර්තනය කරපු අවස්ථා ලෝකේ තියෙනවා. නැතුව නෙවෙයි. ඒව නැහැයි කියලා අපිට බැහැර කරන්න හැකියාවක් නැහැ. හැබැයි සමාජ විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක පදනමකින් තමයි දන්න කියන මැදිහත් වෙලා ඒව කළ යුතු වැඩ. ජලල් මහත්තයා සමහරු කියනවා සමහරු නම් අතට අත දුන්නොත් මුද්ද නැහැ කියලා. ඒ වගේ චරිතත් ඉන්නවලු කියලා. ළඟින් ගියොත් ඇහැක් නැහැ වගේ. එහෙමවත් ඉන්නවලු. කන තීනද බලන්න කියන කපාගෙන ගිහින්ද දන්නේ කියලා. ඒ විහිළුවට කතා කළාට ඒ දේවල් වල ඇත්ත ගොඩක් දලවට ওই චරිත වැඩි වශයෙන් ආසියාතික පරිසරයේ බිහිවිලා තියෙන මහාවීරයෝ ගාන්ධිතුමාගේ ඉඳන් එම් පැත්තෙන් බැලුව චීනේ බැලුව ශ්‍රී ලංකාව බැලුව තව අවශේෂ රටවල් තියෙනවා ආසියාතිකයේ බිහි වෙච්ච ඉතා මහාවීරයෝ ඒ චරිත ඔක්කොම දැනගෙන චරිත නවත්තන්නද කොහෙද බිහි වෙන එක ලොකු ගැටයක් යනවා කියලා මට හිතෙන්නේ. ඒක නිසා ඒක චරිත බිහි කිරීමේ ගොඩක් තැන්වල ඒ අය සඳහන් කරන හැම වෙලාවෙම තමන්ගේ ගෙදර සහ තමන්ගේ අම්මාව. අද අම්මාව ඈත් කරනවා චරිත හදන තැනින්. මේ සූක්ෂම දෙයක්. අම්මලා ටෙලිෆෝන් එකේ ඉන්න වාර ගණන වැඩි වෙනකොට YouTube එකේ ඉන්න වාර ගණන වැඩි වෙනකොට බලන ටෙලි නාට්‍ය සංඛ්‍යාව වැඩි වෙන ක්‍රම වැඩි වෙනකොට අර මහා පෞරුෂයක් ඇති
වීරෙක් චරිතයක් බිහි කරන්න පුතෙක් දුවෙක් බිහි කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා මට හිතෙන්නේ නම් මේක සැලසුම් ගල්ල එන එක එහෙනම් අපි සූක්ෂම වෙන්න ඕන මේ රටේ අම්මලාතේ ගොඩාක් වගේ පියවරු අතේ තියෙනවා නෝ වැඩිපුර බලය තියෙනවා අම්මලාතේ තමන්ගේ දරුවව හොඳ සුද්ධ චරිතයක් බවට පත් කරන්න 100%ක් සුද්ධ චරිත ලෝකේ කොහෙවත් නැහැ උපරිමය ගන්නට උත්සාහ කරන්න ඒ චරිතයක් හදන්න නම් ඕන්ට සිද්ධ වෙනවා අතීතයේ හිටපු අපේ චරිත ගැන කියලා දෙන්න එය දන්නේ අම්මා දරුවට ලං වෙන්නේ කියන්න අම්මා මෙන්න මේසයිස් දැනුමත් එක්ක වෙන්න ඕන දෙමාපියෝ චරිත හදන්නේ දෙමාපියෝ ගුරුවරු ඊළඟට ළඟ ඉන්න හොඳ යාළුවෝ ඒ ඔක්කොම වටා පිටාව දැනුවත් පරිසරයක් වුණොත් විතරයි තව චරිතයක් ඒ ගොඩින් මතුවලා එන්නේ ඒ නිසා එවන් චරිතයක් හදන්න සියලු දෙනාම දැනුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගඩ සූරීන්ට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රතවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ විෂය භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයාට මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයාට ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහත්මයාට ඔබ සියලු දෙනාට අපේ ගෞරවය ස්තුති උපද කරනවා නැවතත් දොරමඩලාවෙන් හමු සමගාමීව ඔබ හැමට ආයුබෝවන් Sarasavi pindin, dorin dorat dor madalavai.